ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස් සුනන්තු සග්ග මුක්ඛදං ධම්මසවන කාලෝ අයං භදන්තා ධම්මසවන කාලෝ අයං භදන්තා ධම්මසවන කාලෝ අයං භදන්තා නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස සාදු 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 අපි මේ සාකච්ඡා කරන සූත්‍රය රෝහිතස් සූත්‍රය මේ නෝන මේ සූත්‍ර ධර්මයක් නමක් ප්‍රකාශ කරා මේ ගිය සතියේ මම ඒක අපි ලබන සතියේට මේ සූත්‍ර දේශනාව කරමු හොඳයි එතකොට මේ අද අපි සාකච්ඡා කරන්නේ රෝහිතස් සූත්‍රය මේ සූත්‍රයේ මේ ලෝකය පිළිබඳව තමයි මේ සූත්‍ර ධර්මයේ අන්තර්ගතය දේශනාව සඳහන් වෙන්නේ ලෝකය පිළිබඳව. ලෝකය කියන්නේ මොකක්ද කියන එක හඳුන්වලා දෙනවා මේ සූත්‍රය. දැන් ධර්මයේ නොදන්න කෙනෙක්ගේ ලෝකය කියන්නේ මොකක්ද කියලා අහුව මොන වගේ උත්තරයක්ද දෙන්නේ? ගෝලාකාරයි කියන්නේ. ඒ වගේ එහෙම කියනකොටම අපිට බාහිර ලෝකයක් නැවෙනවා. නේ ලෝකයේ කියන කර අපි දැකලා පුරුදු ඒ පුරුවේ ඒ විදිහේ එකක් නැවෙනවා. නමුත් මේ අපේ ධර්මය තුළ ලෝකය කියන එක විස්තර කරන්න වෙනස්ම විදිහකින්. එතකොට දවසක් මේ දෙවි කෙනෙක් කැවිදින්න මේ ලෝකය කියන එක පිළිබඳව ප්‍රශ්නයක් අහනවා. මොකක්ද අහන්නේ? කිස්මින් ලෝකේ සමුප්පන්නෝ භාග්‍යවතුන් වහන්සේ මේ ලෝකය කුමකින් හටගත්තද? මොකද්ද ප්‍රශ්නේ? මේ ලෝකය හටගත්තේ කුමකින්ද? ඊළඟට අහනවා කිස්මින් කුබ්බති සන්තවා මේ ලෝකය කුමකින් ක්‍රියා කරනවද? දැන් ප්‍රශ්න දෙකයි. පළවෙනි එක ඇහුවා මේ ලෝකය කුමකින් හට ගන්නවද? ඊට පස්සේ හටගත්තු ලෝකයේ යම් ක්‍රියාවක් තියෙනවනේ. ඒ ක්‍රියාව මොකකින් සිද්ධ වෙනවද කියලා ඇහුවා. ඊළඟට ඇහුවා කිස්ස ලෝකෝ උපාදාය කිස්මින් ලෝකෝ විහඤ්ඤති මේ ලෝකේ කුමක් නිසා කුමක් හේතු කරගෙන කුමක් හේතුවෙන් මේ ලෝකය දැවීමට තැවීමට වෙහෙසට පත් වෙනවද කියලා අහුවා. විහංජති කියන්නේ දැවෙනව තැවෙනව වෙහෙසට පත් වෙනවා කියන එකයි. ඊට දැන් ප්‍රශ්න තුනක්. මොකක්ද අහුව ප්‍රශ්න තුන? මේ ලෝකය හටගත්තේ කුමකින්ද කියලා අහුවා.
ඉළඟට ඇහුව මේ ලෝකය ක්‍රියාකාරීත්වයක් තියෙනවනේ. ඒ ක්‍රියාකාරීත්වය ක්‍රියාකාරීත්වය හටගත්තේ කොතනින්ද කියලා ඇහුවා. ඊළඟට ඇහුවා ලෝකේ මේ දැවීම තැවීම කුමක් නිසාද කියලා ඇහුවා. තේරුණාද? එතකොට බුදුහාමුදුරුවෝ උත්තරයක් ඇටියට ප්‍රකාශ කළා. චස්සු ලෝකේ සමුප්පන්නෝ, මේ හයකින් ලෝකේ පැනවෙන මොකින්ද? හයකින් චස්සු ලෝකෝ සමුප්පන්න. මොනවද ඒ හය? ඇස කන නාසය දිව ශරීරය මනස චක්කායතන රූප මේ චක්කායතන එහෙම විදිහට සෝතායතන ගන්ධය ඇස කන නාසය දිව ශරීරය මනස කියන මේ හයෙන් තමයි ලෝකේ පැනවෙන්නේ කියලා කිව්වා. ඊළඟට ඇහුවනේ මේ ලෝකයේ මොකකින්ද ක්‍රියා කරන්න කියලා. ඒකට කිව්වා චස්සු කුබ්බති සන්තව, හයකින් තමයි ලෝකේ ක්‍රියා කරන්න කියලා කිව්වා. ඒ මොනවද ඒ හය? ඒ ආයතන හයම තමයි. ඊළඟට ඇහුවා මේ කුමක් උපා හේතුවෙන් මේ ලෝකය දැවෙනවද තැවෙනවද විහිසටපත් වෙනවද? ඇත්තටම මේ දැන් මේ විහිසක් නේ තියෙන්නේ නේ. දැන් ජීවිතේ ආපස්සට හැරිලා බැලුවාම මේ ආපු ගමන් මගේ තියෙන විහිසක් නෙවෙයි. විහිසක් තියෙනවා. අපි කරපුව සමහර ඒවා සාර්ථක වෙලා තියෙනවා. සමහර ඒවා අසාර්ථක වෙලා තියෙනවා. ඊළඟට සතුට දුක තියෙනවා. ඒ ඔක්කොම තුලින් අපිව වෙහෙසටපත් වෙලා තියෙනවා. වෙලා තියෙන්නේ අපි වයසට ගියපු එක විතරයි. ඒ මොහොතේ අපි දේවල් කළා තියෙනවා. නමුත් ඒ හැම දෙයකින්ම ආපස්සට ජීවිතේ බැලුවොත් අපි වෙහෙසටපත් වෙච්ච එක තමයි වෙලා තියෙන්නේ. එතකොට මේ වෙහෙසටපත් උනේ කුමක් නිසාද කියලා අහුවාම මේ හයක් නිසා වෙහෙසටපත් වෙනවා කියලා කිව්වා. ඒ තමයි මේ ආයතන හය නිසාමයි වෙහෙසටපත් වෙන්නේ. එතකොට අපි මෙතන ඉගෙන ගත්ත යමක් මොකද්ද? ලෝකය ඇති වෙනවා නම් ඒ ලෝකය ඇති වෙන්නේ මේ ආයතන ටිකත් එක්ක. ලෝකේ යම් ක්‍රියාකාරීත්වයක් වෙනවා නම් ඒ ක්‍රියාකාරීත්වය හටගන්නේ මේ ආයතන ටිකත් එක්ක. ඊළඟට මේ ලෝකෙහි යම් වෙහෙසක් වෙහෙසටපත් වීමක් තියෙනවා නම් ඒ වෙහෙසටපත් වීම තියෙන්නේ මේ ආයතන ටිකත් එක්ක. ඊළඟට තව දවසක් දෙවි කෙනෙක් ඇවිල්ලා අහනවා මේ ලෝකය කුමක් මතද පිහිටලා තියෙන්නේ. ඊළඟට බුදුහාරෝකී දේශනා කරනවා දුක්ඛෝ ලෝකෝ පතිට්ඨිත. මොකක් මතද පිහිටලා තියෙන්නේ? දුක මත. එතකොට තව මේ ලෝකය කියන ධර්මතාවය පිළිබඳව තවත් දේශනා රාශියක් තියෙනවා මේ ලෝකය ගැන. එතකොට තව දැනගදි දේශනා කරනවා මේ ලුජ්ජති පුලුජ්ජතිති ලෝකෝ. මේ ලෝකයේ ස්වභාවය තමයි පළුදු වෙනවා, කැඩෙනවා, බිඳෙනවා. ඒකට තමයි ලෝකය. මේ ලෝකයේ ස්වභාවය, ලෝකයේ ස්වභාවය දක්වලා තියෙන මේ විදිහට මොකද්ද? කැඩෙනවා. ඊළඟට තව තැනක දේශනා කරනවා අන්ධ ලෝකෝ අයම් බුහුතෝ කණුකෙස විපස්සති සකුන්තෝ ජාල මුත්තෝ ව්‍යාදී වශයෙන් දේශනා කරනවා. මේ ලෝකය කියලා කියන්නේ අවිද්‍යාවෙන් වැහිච්ච එකක්. ඔව්. තව දවසක් කොසල් මහ රජතුමාට මේ ලෝකය ගැන දේශනා කරනවා. මේ ලෝකය ක්‍රියාකාරීත්වයේ තියෙන්නේම ලෝභය, දේශය, මෝහය කියන මේ මූල ධර්මයන් තුන මත කියලා එහෙමත් ප්‍රකාශ කරනවා. මම ඒ සාරාංශ වශයෙන් සූත්‍ර රාශියක තියෙන කාරණා තමයි කිව්වේ. එතකොට මේ හැම එකකින්ම තේරෙන කාරණාව තමයි යම්කිසි ලෝකයක ක්‍රියාකාරීත්වයක් තියෙනවා නම් ඒ ලෝකයේ ක්‍රියාකාරීත්වයේ තියෙන්නේම අර අවිද්‍යාව කියන ධර්මයේ පදනම් කරගෙන.
එතකොට ඒ ලෝකේ මොන පරියායෙන් කුමන විදිහට පෙරලලා බැලුවත් ඒ ලෝක ස්වභාවය තමයි කැඩෙන බිඳෙන බව. ඊළඟට දැන් ලෝකය ගත්තහම ධර්මයට අනුකූලව දෙයාකාරයකින් දක්වන්න පුළුවන්. එකක් තමයි බාහිර ලෝකය. එකක් තමයි ආධ්‍යාත්මික ලෝකය. ලෝක දෙකයි. මොකද්ද? බාහිර ලෝකය සහ ආධ්‍යාත්මික ලෝකය. එතකොට දැන් කෙනෙකුට මේ ලෝකේ දැන් අපි මේ උත්සාහ කරන්නේ ධර්මය අවබෝධ කරගෙන ලෝකෝත්තරත්වයට පත් වෙන්න. ලෝකෝත්තරත්වයට පත් වෙනවා කියලා කියන්නේ ලෝකෙන් ඈතර වෙනවා කියන එකයි. එයිද දැන් අර කිව්වනේ මේ ලෝකයේ හටගෙන තියෙන ලෝභය, දේශය, මෝහය කියන මේ කාරණා උඩ කියලා. එතකොට ලෝකෝත්තරත්වය කියලා කියන්නේ අර ලෝභ, දේශ, මෝහ ඉක්ම වීමයි. එතකොට දැන් මේ අපි ධර්මයේ දැන කියාගෙන මේ විවිධ විදිහේ හොඳ යහපත් කටයුතු කරමින් මේ උත්සාහ කරයි ලෝකෝත්තර වෙන්න. ලෝකෝත්තර වෙන්න නම් මේ ලෝකයේ හැදෙන විදිය, ලෝකයේ පවතින විදිය, ලෝකයේ නැති වෙන විදිය දැනගන්න ඕනේ. ඒ කියන්නේ ලෝක ස්වභාවය අවබෝධ කරගන්න ඕනේ. ඒකට බුදුහාමුදුරුවෝ දේශනා කරනවා කවුරු හෝ කෙනෙක් මේ ලෝකය අවබෝධ කරන්නේ නැතුව, කෙලවරට පැමිණෙන්නේ නැතුව දුක කෙලවර කරනවා කියලා බුදුහාමුදුරුවෝ දේශනා කරන්නේ නැහැ. ඒකට ලෝකයේ කෙලවරකට පැමිණෙන්න ඕනා මේ දුක, සාංසාරික දුක කෙලවර කරන්න නම් තේරුණා. එතකොට දැන් අපි කිව්වා ලෝකයේ දෙආකාරයකින් දක්වන්න පුළුවන්. එකක් බාහිර ලෝකය, ආධ්‍යාත්මික ලෝකය. බාහිර ලෝකයේ හැටියට මොනවද අපිට දක්වන්න පුළුවන්? දැන් ආධ්‍යාත්මික ලෝකයේ හැටියට මොනවද පුළුවන්? ඇස, කන, නාසය, දිව, ශරීරය, මනස පුළුවන්. බාහිර ලෝකයේ හැටියට රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, ධර්ම කියන කාරණා අපිට දක්වන්න පුළුවන්. ඊළඟට දැන් මේ බාහිර ලෝකයේ පැවැත්ම හැදිලා තියෙන්නේ මේ මහා භූත හතරකින් බව දන්නවනේ. එතෙන් මතක් කරගත්තොත් හොඳයි. අපි අර රාහුල වාද සූත්‍රයේ අපි ඉගන්නපු කාරණා ටික දැන් බාහිර ලෝකයේ සකස් වෙලා තියෙන පඨවි ආපෝ තේජෝ ආයෝ කියන ස්වභාවය. ඒතර රාහුල හාමුදුරු බුදුහාමුදුරු ගන්නවනේ. රාහුල යම් කිංචි රූපං අජ්ජත්තම් බහිද්දං, යම් කිසි රූපයක් වේද ඒක ආධ්‍යාත්මික වේවා බාහිර වේවා ඒක සමාන කොට දකින්න කියලා කියනවා. තේරුම? ඒ කියන්නේ මේ ශරීරය නැමැති රූපය ගත්තොත් මේ ශරීරයේ සකස් වෙලා තියෙන්නේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන ස්වභාවයේ. ඒ වගේම මේ ගහකොළ ගත්තොත් එහෙම ඒකත් ඒ ස්වභාවයේ. ඊළඟට මේ ගහකොළ අපි හිතමු ටිකක් කාලයක් හැදිනවා. ඊට පස්සේදී ඵල දරනවා. තිය කාලයක් එහෙම තිබිලා ඒ ගහත් විනාශ ස්වභාවයට පත් වෙනවා. අවසානයේදී ඒ ගහ හිතුණු පඨවි ධාතුවට මොකද වෙන්නේ? ආපෝ ධාතුවට මොකද වෙන්නේ? මේ ධාතු, මේ ධාතුන් වලට අයත් වෙනවා. මේ ශරීරයේ ස්වභාවය මොකද? දැන් මේක ටිකක් කාලයක් පරිහරණය කළා නේ. දැන් මේක අවුරුදු 30-40ක දැන් පරිහරණය කළා තියෙනවනේ නේද? හැමදාම කන්නාඩිය මුණ බලලා අලුත් කියලා හිතාගත්තට අවුරුදු 30ක් විතර මේක ඇතුළේ තියෙනව පරණ. එතකොට අපි කන්නාඩිය මුණ බලලා හිත ටිකක් හදා ගන්නවා. පොඩ්ඩක් hina වෙලා ඉන්න ඕන. ඒ නිසා මේ හිත ටිකක් හදා ගන්නවා. හැබැයි අපි ආධ්‍යාත්මයෙන් මෙනෙහි කරන්න ඕන. මොකද්ද මේ ඇතුළේ තියෙන ඔක්කොම කැලී ටික
මෙච්චරක් පරණයි. එතකොට මේක ටික කාලයක් පරිහරණය කළා. ඒකත් මොකද වෙන්නේ, මේකේ තියෙන පට වියාපෝ තේජෝ වායෝ කියන ස්වභාවයනොත් ඒ ස්වභාවයට එකතු වෙලා යනවා. තේරුණාද? එතකොට කවුරු හෝ කෙනෙක් දැන් අපි මේ ජීවත් වෙන්නේ සැරිසරන්නේ මෙන්න මේ ස්වභාවයෙන් යුක්ත ශරීරයක් තුළ. එහෙමනේ. එතකොට කවුරු හෝ මෙන්න මේ ස්වභාවයේ ඇතිව, ඒ කියන්නේ මේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන මේ ස්වභාවයත් එක්ක වෙලිලා ගමනක් යනවා. සසරේ කෙලවර හොයන්න ඕන, නැත්නම් ලෝකයේ කෙලවර හොයන්න ඕන කියලා. මේ මෙහෙම පඨවි ආපෝ තේජෝ වායෝ කියන මේ ස්වභාවයත් එක්ක එකතු වෙලා ගමනක් යනවා මේ ලෝකයේ කෙලවර හොයන්න ඕන කියලා. එහෙම කිසිම දවසක කිසිම කෙනෙකුට එහෙම ගමනක් ගිහිල්ලා මේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන මේ සතර මහා භූතත් එක්ක ගැවසුණු ස්වභාවයකින් ගමනක් ගිහිල්ලා ලෝකයේ කෙලවරක් හොයන්න පුළුවන් කමක් නැහැ. ලෝකයේ කෙලවරකට පැමිණෙන්න පුළුවන් කමක් නැහැ. එතකොට අපි හිතමු දැන් අපි මේ ලෝකය කියලා කියන්නේ මේ රූප ගොඩක් තියෙනවා, ශබ්ද ගොඩක් තියෙනවා, ගඳ සුවඳ ටිකක් තියෙනවා, ඊට පස්සේ රස තියෙනවානේ, ස්පර්ශ රාසියක් දෙන්න පුළුවන් විවිධ දේවල් තියෙනවා, ඊළඟට මනසට අරමුණු කරගන්න පුළුවන් ධර්ම ටිකක් තියෙනවා. ওই ටික නේද තියෙන්නේ? ওই ටික බාහිර වාසිය බැලුවාම ওই ටික විතරයි තියෙන්නේ. එහෙම නේ? ආ. එතකොට දැන් මේ දැන් අපි යන හැම තැනකම රූප තියෙනවානේ, ශබ්ද තියෙනවා, මේ කියන අර බාහිර ලෝකයේ තියෙන දේවල් තියෙනවා. හැබැයි ඒ තිබුණට මේ අවිද්‍යාව සහිත ලෝ මේ ඒ බාහිර ලෝකයේ හිම තිබුණට මේ හැම කෙනෙකුටම අවිද්‍යාව සහිත ලෝකයේ ගොඩ නැගෙන්නේ නැහැ කියන එක තේරෙනවා. දැන් හිතමු අපි ධර්මයේ දැන් රහතන් වහන්සේ කෙනෙක් කියමු. ඒ රහතන් වහන්සේත් මේ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ සහිත ලෝකයේම වාසය කරනවා. හැබැයි උන්වහන්සේට අර අවිද්‍යාව සහිත ලෝකයේ ගොඩ නැගෙන්නේ නැහැ. ඇයි ඒ ගොඩ නැගෙන්නේ නැත්තේ? උන්වහන්සේ ලෝකයේ කෙලවර කළා තියෙනවා. ලෝකයේ ඉවරය, ලෝකයේ කෙලවරකට පැමිණිලා තියෙනවා. ලෝකයේ අන්තය සොයාගෙන තියෙනවා. ඒ නිසා උන්වහන්සේට අර මුලා වෙලා හොයන්න දෙයක් නැහැ. ඒක පහුගල් ඉවරයි. තේරුණානේ? ඔව් හොඳයි. ඊළඟට මේ දැන් ඒ බාහිර ලෝක ස්වභාවය දැන් මේ විස්තර කරේ බාහිර ලෝක ස්වභාවය. එතකොට ආධ්‍යාත්මික ලෝකය කියලා කියන්නේ මේ ඇස, කන, නාසය, දිව, ශරීරය, මනස කියන මේ ටිකට. එතකොට දැන් මේ ඇස දිහා අපි නුවණින් මෙනෙහි කළ බැලුවොත් මේ ඇසට රූපයක් අරමුණු වෙනකොට අපි යමක් ගොඩනගා ගන්නවා කියලා කියන්නේ ඒ වස්තුවේ ස්වභාවය, ආකාරය, හැඩය, මේ ආදී වශයෙන් විවිධ දේවල් සංඥා රාශියක් තමයි ගොඩනගා ගන්න. කොහොමද බැලුවත් එතන තියෙන්නේ සංඥා රාශියක්. වේදනාව කියලා කියන්නේ සැප දුක අදුක්කමනේ. ඒකත් සංඥාවක් ගන්න එක. ඒ කියන්නේ කෙනෙකුට සැපයි, ඒකම තව කෙනෙකුට දුකයි. එතකොට ඇත්තටම මේ සංඥා රාශියකින් තමයි මේ ලෝකේ අපි ගොඩනගා ගන්නෙ. අර දෙවියවිල්ල මුලින් අහපු ප්‍රශ්නේ මතක් කරගන්න ඕන. දෙවියවිල්ල ඇවිත් කුමකින් ලෝකේ හට ගන්නවද කියලා. හයකින් ලෝකේ හට ගන්නවා.
එතකොට ඒ තමයි මේ ආයතන 6. මේ ආයතන 6 නිසා තමයි ලෝකේ හටගන්නේ. හැබැයි මේ ආයතන වලට බාහිර ලෝකය ගෝචර වෙන්නේ නැත්නම් ලෝකේ උපදින්න විදියක් නැහැ. ඒ කියන්නේ ලෝකයක් ගොඩනැගෙන්න විදියක් නැහැ. ඇයි ඒ? මේ හැම වෙලාවකම මේ අර පංචස්කන්ධයකට පහළ වෙන්න මේ කාරණා දෙකක් එකතු වෙන්න ඕනනේ. බාහිර රූපයයි ආධ්‍යාත්මික ඇහැයි ගොඩනගෙන්න ඕන. ඒක නැත්නම් එහෙම ලෝකයක් ගොඩනගෙන්නේ නැහැ. එතකොට අන්න ඒ ආදී වශයෙන් මෙන්න මේ ආධ්‍යාත්මික ලෝකය අපි ගොඩනගා ගන්නේ සංඥා රාශියකින්. අර වස්තුන් බාහිර ලෝකයේ දිහා අපි දකින විදිහට තමයි ආධ්‍යාත්මික ලෝකය ගොඩනැගෙන්නේ. මම කියන දේ තේරෙනවා. දැන් අපි රූපයක් දකිනවා. දැන් හිතන්නු මේ පොත කියලා. මේක ගැන මිනිත්තු තප්පර දෙකක් හිතන්න. මේ පොත ගැන. නෝනට මොකද ඒක? ඊට මොනවද හිත? නිර්වාණ පොතවලද පොදාගම චන්දු අවුදුව. මොහත් දෙනවා ගන්න හිත. කාපාඩ පොත මැදන පොත. නිර්වාණ නෝ ගන්න. ලොකු පොතක් නිර්වාණ පොතවන්සි කියන ලියලා තියෙනවා කියලා තේනවා. අන් බලන්න අපි ඔක්කොම දෙක එකම දෙන්නේ. එතකොට බාහිර ලෝකය නම් මේක. අර බුදුහාමුදුරු උපමාවක් කියනවා යම් චිත්‍ර කරුවෙක් නොයෙකුත් පාට එකතු කරලා ලස්සන ස්ත්‍රී රූපයක් අඳිනවා නැත්නම් පුරුෂ රූපයක් අඳිනවා ඊළඟට දැන් එයා අඳින්නේ මේ ස්ත්‍රී රූපයක් හෝ පුරුෂ රූපයක් දැන් ඔක විවිධය දකිනවා විවිධය දැක්කහම මේක මේ රූපය ගැන විවිධය විවිධ විදිහට ලෝකේ හදා ගන්නවා කියන දේ තේරෙනවා සමහර අය ඒක සංවේගයට කාරණාවක් කරගන්න. සමහර අය රාගයට කාරණාවක් කරගන්න. ඔය ආදී වශයෙන් අරගෝචර වෙන ලෝකය මේ සංඥාව හඳුනාගන්නේ නැති නිසා ඒ පුද්ගලයා ඒ විදිහට ලෝකය ගොඩනගා ගන්න. එතකොට අන්න ඒ ගොඩනැගින ලෝකය මම මේ ගොඩනැගිනවා කියන වචනේ පාවිච්චි කරන්නේ මේකට හරියටම භාවිතා කරනවා නම් කියන්න වෙන්නේ පච්චුප්පන්න ලෝකය කියලා. ඒ කියන්නේ හේතුඵල නිසා ගොඩනැගෙන ලෝකය කියන එකයි. නමුත් දැන් අපි ගොඩනැගෙන ලෝකය කියලා කියන්නේ අර පච්චුප්පන්න ලෝකයටයි. එන්නේ හේතු නිසා ගොඩනැගෙන ලෝකය. එතකොට අන්න ඒ අර ගොඩනැගෙන ලෝකය දකින්නේ නැතුව අවබෝධ කරන්නේ නැතුව මේ තියෙන බැඳීම. ඒ කියන්නේ මේක දැක්කහම උපදින ටිකක් තියෙනවා. එතකොට ඒක ඔස්සේ අපි හිතනවා. හිතලා තව මේ ලෝකය වර්ධනය කරගන්නවා. ලොකු විශාල මහත් භාවයට පමුණුවා ගන්නවා. ඒක නතර වෙන්නේ නැහැ. අර ගොඩනැගෙන ලෝකය, පච්චුප්පන්න ලෝකය අවබෝධ කරන තුරු. තේරුණාද? හොඳයි. එතකොට මේ ලෝතුරා ධම්ම අන්නර බාහිර එක දිහා බලන්න නෙවෙයි. දැන් අපි හිතමු අර බාහිර දේ නිසා ගොඩනැගෙන ආධ්‍යාත්මික ලෝකය තමයි අපි දකින්න ඕන. අන්න ඒකට තමයි විදර්ශනා කරනවා කියලා කියන්නේ. විශේෂයේ දකින්නවා. දැන් හැමෝම බලන්නේ මොකක් දිහාද? අපි හිතමු ධර්මීය නොදන්න සාමාන්‍ය පිරිසක් ගත්තොත් මොකක් දිහාද බලන්නේ? ඒ ගෝචර වෙන බාහිර ලෝකයේ දිහා දකිනවා. එයා දැන් ඒක දැන් හිතමුකෝ අපි ලස්සන මල් පැලයක් දැක්ක කියලා. දැන් ඒකේ සැප ඇතයි කියලා නේ ගෙදර ගිනියන්නේ. තේරුණා? එතකොට මේ ලෝකෙන් එයා බලාපොරොත්තු වෙන යමක්. දැන් ගෙදර ගිහිල්ලා ටික දවසක් ඔබ තියාගෙන හිටියා. අර සැපේ තියෙනවා. ඒ සැපේ නැති වෙලා යන ක්‍රමක්‍රමයෙන් නැති වෙලා යනවා නේ. මොනතරම්නම් හිතන්නකෝ රත්තරන් මාලයක් කියලා. උදාහරණයක්. දැන් ඔබ කවුරු හරි දාගෙන ඉන්නව දකින්න.
දැක්කහම මටත් එකක් ඕන. හැබැයි ඒක ටිකක් අරගෙන ටික දවසක් දාගෙන හිටියාම මොකද වෙන්නේ? ඒක ගැන ඉච්චර මේකක් නෑ. හැබැයි නැති වුණාම තමයි ඊට පස්සේ තියෙන්නේ. නැති වුණාම ආපහු. එතකොට අර කවදාවත් එහෙම බාහිරදී බාහිර ලෝකයේ දිහා අපි දැකලා බාහිර ලෝකයේ ගවේෂණය කරලා බාහිර ලෝකයේ හොයාගෙන ගිහිල්ලා අපිට කෙලවරකට පැමිණෙන්න බෑ. ඒ මොකද මේ මේ බාහිර ලෝකය එකක් ඉවර වෙනකොට තව එකක් මේකට බැඳීම ඇති වෙනවා. ඒක මේක නවත් මේක මේ බැඳීම අඩු කරගන්න නම් ලිහිල් කරගන්න නම් ෂේ කරගන්න අඩු කරගන්න නම් අපි මේ අර ගොඩ නැගෙන මූලය දැක ගන්න. එහෙම දැකගත්තොත් තමයි අරක ලිහා ගන්න පුළුවන්. එහෙම නැත්තම් මේ සත්වයෝ අර බාහිර ලෝකයක මේ ආධ්‍යාත්මික ලෝකයේ පටලැවීමෙන් මේ සසරක් භවයක් සකස් කරගෙන උපදීන් දිරමින් ගමන් කරනවා. හොඳයි, ඔන්න ඔය අවබෝධය ඇති කරගෙන අපි සූත්‍ර සාකච්ඡාව කරමු. මේ කියන්නේ බාහිර ලෝකයක් නැතයි කියා නෙවෙයි. තේරුණාද? බාහිර ලෝකයක් නැත කිව්වොත් ඒක අන්තයකට වැටෙනවා. බාහිර ලෝකයක් නැතුව ආධ්‍යාත්මික ලෝකයකට පවතින්න බෑ. දෙවි කෙනෙක් උපදින්නේ නැහැ දිව්‍ය ලෝකයක් නැතුව. මිනිස්සෙක් උපදින්නේ නැහැ මනුෂ්‍ය ලෝකයක් නැතුව. තේරුණාද? එතකොට එහිම ස්වභාවයක් තියෙනවා. එතකොට ඒ ස්වභාවය නිසා ආධ්‍යාත්මික ලෝකයේ ගොඩනැගෙන යම් දේවල් තියෙනවා. අන්න ඒක තමයි අපි දකින්න උත්සාහ කරන්නේ. හොඳයි. එතකොට මේ සූත්‍රය නම තමයි රෝහිතස්ස සූත්‍රය. ඒකං සමයං භගවා සාවත්තියං විහෙරති ජේතවනි අනාථපිණ්ඩිකස්ස ආරාමේ. එක් සමයක භාග්‍යවතුන් වහන්සේ සවැත් නුවර ජේතවනාරාමෙහි අනේ පිඩිසුතුමා විසින් කරවන ලද ආරාමේ වැඩ සිටියා. එහෙම වැඩ ඉන්නකොට අතකෝ රෝහිතස්සෝ දේවපුත්තෝ අභික්ඛන්තාය රත්තියා අභික්ඛන්තවන්නා කේවල කප්පං ජේතවනං ඕභාසිතා යේන භගවා තේනුප සංකමි. එතකොට මේ රෝහිතස්ස දිව්‍ය පුත්‍රයා මේ දේව කියන වචනය පාවිච්චි කරනවා රූපාවචර ලෝකවල ඉන්න බ්‍රහ්මයන්ටත්. ඒ නිසා මේ දිව්‍ය කිව්වහම දැන් අපිට ස්වභාවයෙන් ඔළුවට එන්නේ අර මේ අර දිව්‍ය ලෝක හයක් තියෙනවානේ. ඒ දිව්‍ය ලෝක හයේ දෙවිවරු ගැන තමයි අපිට අදහසක් එන්නේ. හැබැයි ධර්මයේ මේ සමහර තැන්වල අර රූපාවචර ලෝකවල දෙවියන්ටත් දේව කියන වචනය බ්‍රහ්මයන්ටත් දේව කියන වචනය පාවිච්චි කරනවා. නිසා මේ අර මේ දෙවියෝ ඒ බ්‍රහ්ම දිව්‍ය රාජයේ. උපසංකමිත්තා භගවන්තං අවිවාදෙත්තා ඒකමන්තං අට්ඨාසී. ඇවිදින්ලා භාග්‍යවතුන් වහන්සේට වන්දනාමාන කරලා එකත් පසෙ හිටියා. ඒකමන්තං පිතාකෝ රෝහිතස්සෝ දේවපුත්තෝ භගවන්තං ඒතද වෝච. එකත් පසෙ හිටි මේ රෝහිතස්ස දිව්‍ය පුත්‍රයා භාග්‍යවතුන් වහන්සේට මේ ප්‍රකාශ කළා. යත්තනුකෝ භන්තේ න ජායති න ජීයති න මීයති න චවති න උපජ්ජති සක්කානුකෝ භන්තේ ගමනේන ලෝකසාන්තං ඥාතුං වා දට්ටුං වා පාපුනිතුං වාති. මෙන්න මේ ප්‍රශ්න ටික හොඳට තේරුම් ගන්න ඕන. මොකද්ද යත්තනුකෝ භන්තේ? ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස යම් තැනක න ජායති හට ගැනීමක් නැද්ද? යම් තැනක හට ගැනීමක් නැද්ද? න ජීයති නොදිරාද? යම් තැනක දිරන්නේත් නැත්නම් හටගන්නෙත් නැත්නම් දිරන්නෙත් නැත්නම් න චවති න මියති මිය දෙන්නෙත් නැහැ මැරෙන්නෙත් නැහැ න චවති චුත වෙන්නෙත් නැහැ. දැන් අපි හිටපු ගමන් චුත වෙනවනේ නේ.
ටොකු ගම ශුත වෙනවා. මේ උදේ කතා කර කර ගිහපු මිනිස්සු හවස වෙනකොට චුත වෙලා. ඇත්තටම හරි පුදුම වැඩක් නේ නේද? ඒක තමයි ස්වභාවය. මේ හොඳට හිටපු මිනිස්සයා ටිකකින් චුත වෙලා ගිහිල්ලා අපි ඒක පැත්තකින් ඒක ඒ මිනිස්සයා ආ ඒක අනේ පාවුනේ. යා මරුණානේ. කියලා අපි අපි ඒක ඒක ඔව් වැත්තකින් තියලා අපි නොමරන මිනිස්සු වගේ වෙන එකක් ගැන කතාව. හොඳයි. එතකොට න චවති. චුත වෙන්නේත් නැත්නම් න උපජ්ජති. චුතිස දැන් ප්‍රතිසන්දි වශයෙන් උපදින්නේත් නැත්නම් සක්ඛාන් කෝ බන්තේ ගමනේන ලෝකස අන්ත ඥාතුම්වා. එහෙනම් ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස මේ එන්නේ එහෙම මේ ලෝකෙහි අන්තයකට. කුමන ලෝක අන්තයකටද? උපද හටගන්නෙත් නැති, දිරන්නෙත් නැති, මියදෙන්නෙත් නැති, චුත වෙන්නෙත් නැති, ඊළඟට චුති වශයෙන් ප්‍රතිසන්දි වශයෙන් උපදින්නෙත් නැති එහෙම ලෝකයකට ගමනකින් ගිහිල්ලා යන්න පුළුවන්ද? එහෙම ලෝකයක ඒක එහෙම උපදින්නෙත් නැති දිරන්නෙත් නැති මෙහෙම ලෝකයේ කෙලවරකට ලෝකස අන්තඥාතුන්ව ගමනකින් ගිහිල්ලා මේ දැනගන්න පුළුවන්ද, දැකගන්න පුළුවන්ද, පැමිණෙන්න පුළුවන්ද කියලා තමයි අහන ප්‍රශ්නේ. මොකක්ද අහපු ප්‍රශ්නේ? ඒ සිංහල පාඨය කියවන්න. වහන්ස යම් තැනක නූපදින්නේද, නොදිරන්නේද, නොමියෙන්නේද, නොසැවෙන්නේද, අපරාපර ප්‍රතිසන්දි වශයෙන් නූපදින්නේද වහන්ස පිය ගමනකින් ඒ ලෝකයාගේ කෙලවර දකින්නට වේවායි, දන්නට වේවායි, පැමිණෙන්නට වේවායි හැකිවේද? ප්‍රශ්නේ තේරුණා නේද? දැන් අහන්නේ දැන් මේ අර විදිහේ ස්වභාවයකට පත් වෙන්න පුළුවන්ද ගමනකින් ගිහිල්ලා? මොන විදිහේ ස්වභාවයකට? දැන් ඇත්තට මේ වචන ටික පොඩ්ඩක් අපි සාරාංශ වශයෙන් බැලුවොත් මේ න ජායති කියන්නේ හට ගන්නවා. හටගත්තුත් මොකද වෙන්නේ? දිරනවනේ නේද? විතරම වල් පැලෑටියක් වුණත් හටගත්තුත් මොකද වෙන්නේ? වැඩෙනවා කියලා කියන්නේ දිරනවා කියන එක. එතකොට හටගත්තු යමක් වෙන ඒකේ ස්වභාවය මොකද්ද? දිරාය. එතකොට දිරායන යමක් තියෙනවා. මොකද්ද වෙන්නේ? මැරෙනවා. මේ 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 දෙවියෝ බොහොම ධර්මයක් දැකලා අහන එකක් මේක අහන්නේ. ඊළඟට මියදෙනවා මිය මේ මියදෙනවා කියලා කියන්නේ මොකද්ද? චුත වෙනවා. මැරුණාම ඉන්න බෑනේ නේ. සමහර අය නම් මැරිලා ගිය වටේ. හැබැයි ඒ ඉන්නේ වෙන කෙනෙක් වශයෙන් වෙන චුත වෙලා ප්‍රතිසන්දිය ලබලානේ. ඒතරට උපජ්ජති. එහෙනම් මැරුණොත් මොකද වෙන්නේ? චුත වුණොත් ඉපදිනවා. එතකොට අන්න එහෙම දැන් මේ දෙවියෝ මේ ලෝකයේ ස්වභාවය තේරුම් ගත්ත කෙනෙක්. මොකද එයා දන්නවා මේ හටගත්තොත් දිරන බව. දිරුවොත් නියදෙන බව. නියදුනොත් චුත වෙන බව. චුත වුණොත් උපදින බව දන්නවා. එතකොට එයා ධර්මයේ දැනගෙන තමයි මේක අහන්නේ. භාග්‍යවතුන් වහන්සේ ඔන්නෝයි ස්වභාවය නැති ලෝකයේ කෙලවරකට මේ ස්වභාවය නැති ලෝකයේ කෙලවරකට පාගමනින් ගිහිල්ලා එහෙම ලෝකයේ කෙලවරක් උපදින්නේ, දිරන්නේ, මියදෙන්නේ, චුත වෙන්නේ, ප්‍රතිසන්දි වශයෙන් උපදින්නේ නැති ලෝකයක කෙලවරකට පාගමනින් ගිහිල්ලා එහෙම එකක් දැනගන්න පුළුවන්ද, දැකගන්න පුළුවන්ද? ඒ වගේ
එහෙම තැනකට පැමිණෙන්න පුළුවන්. පැහැදිලි නේ? දැන් මේ අපි ගොඩනගෙන ලෝක තියෙනවානේ. ඒ ලෝකයේ ස්වභාවය මොකක්ද? දැන් මේ අපි දැන් උදේ නැගිට්ටනේ. නැගිට්ට ඉඳලා නැගිට්ට වෙලාව ඉඳලා මේ වෙනකන් ලෝක කීයක ජීවත් වුණාද? හිතන්න නැගිට්ට වෙලාව ඉඳලා කොච්චරනම් ලෝක ගොඩනගා ගත්තද? ඇහින් ලෝකේ ගොඩනගා ගත්තා. රසයෙන් කනින් ආල ලෝකේ ගොඩනගා ගත්තා. නාසයෙන් ලෝකේ ගොඩනගා ගත්තා. දිවෙන් ලෝකේ ගොඩනගා ගත්තා නේ. කන ගමනුත් හිතුව මේක නැතු එක තිබුණා නම් හොඳයි කියලා. මේ ආදී වශයෙන් මේ ලෝකය මේ එනකොට කොච්චරනම් ගොඩනගලා තියෙනවද? එතකොට මේ ලෝකය අපි ගමු ඉපදුණු දවස් ඉඳලා මේ වෙනකොට කොතරම් අපි මේ විදිහට ඇහින් කනින් නාසින් දිවෙන් ශරීරයෙන් මනසින් ලෝකේ ගොඩනගාගෙන තියෙනවා. ඒ ලෝකයේ ස්වභාවය මොකක්ද? දැන් මේ ගොඩනැගු එකක්වත් තියෙනවද? දැන් නෑ. ඒ ලෝකයේ නෑ. දැන් පවතින හේතුඵල ටිකක ජීවත් වෙනවා. අර ටික නෑනේ. එතකොට මේ ලෝකයේ ස්වභාවය තමයි මොකද්ද? හටගත්තා, දිරාගියා, මියදුනා, ආපහු අපි චුත වෙලා ප්‍රතිසන්දිය තව තැනක ඇති වුණා. يعني ඇහින් හැදුණු ලෝකයේ චුත වෙලා දැන් සමහර වෙලාවට කණින් ලෝකේ හදාගත්තා. ඒකිනු චුත වෙලා මනසින් ලෝකේ හදාගත්තා. මේ ආදී වශයෙන් ඇත්තටම බැලුවහම මේ 31 ලෝක ධාතුයේම ගහන නැත්තන් ඇවිදින රවුම මේ ආයතන හය විදි නැද්ද? මේ කියන එක තේරෙනවද? ඊට පස්සේ වෙලාවකදී සැප හෙව්වා. දැන් හිතන්න මේ සතියක් දෙකක් ආපස්සට මේ ගොඩ නැහුන වෙලාව ලෝකය වෙලාවකදී සැප හෙව්වා. ඒක හරියට දෙවි කෙනෙක් වගේ සැප හෙව්වා. ඊපස්සේ සැප හොයන්න ගිහලා විහෙදටපත් වෙලා තනියම සතර පාගත සත්‍යයේගේ ස්වභාවයට හිත පත් වෙනවා. කනගාටුව, කනස්සල්ලේ, පීඩාව. ඊළඟට හිතෙනවා මේ දෙකම වැඩක් නැහැ. මේ දෙකින්ම පළක් නැහැ කියලා තේරෙනවා. අන්න බ්‍රහ්මීගේ தත්ත්වයට හිත ගොඩ නැගිලා. ඉතින් ඔය ආදී වශයෙන් මේ 31 ලෝකයේම දැන් 31 ලෝකයේ උපදින්න යම් හේතුවක් හැදෙනවනේ. ඒක හැදෙන්නේ මෙතනනේ. ඒ මෙතන හැදෙන බීජයට අනුව තමයි එතන ප්‍රතිඵලය ලැබෙන්නේ. එතකොට අර ගමණෙන් අපි 31 ලෝකේ නොගියත් අපි මේ ආයතන හය හරහා මේ ලෝකයේ මේ තුන 31 ලෝක ධාතුයෙම ගියා. වේලාවකදී දෙවි කෙනෙක් වුණා. තව වේලාවකදී සතර පාගත වුණා. තව වේලාවකදී බ්‍රහ්මෙක් වුණා. එහෙම උනේ නැද්ද කියලා බලන්න. එතකොට ඇත්තටම මේ දැන් අපි ශික්ෂාපදයක් සමාදන් වෙනවනේ. අබ්‍රහ්මචර්යා වේරමණී සික්ඛාපදං සමාදියාමි කියලා. ඒ කියන්නේ මම අබ්‍රහ්මචාරී වෙන්නේ නැහැ කියන එකනේ. බ්‍රහ්මචාරී වෙනවා කියන්නේ. එතකොට මේ බ්‍රහ්මචාරීත්වය කිව්වහම ඔක මේ ඇත්තටම මේ අර බ්‍රහ්මචාරී කියලා කියන්නේ මෙන්න මේ අර කාම සම්පත්තියෙන් මිදිලා ඉන්නවා කියන ස්වභාවයෙන් විතරක් අපි නැවතිලා ඉන්නවා. හැබැයි ඇත්තටම බ්‍රහ්මචාරීත්වය කියලා කියන්නේ මේ ජීවිතේම ගොඩනැගෙන එකක්. ඒ කියන්නේ දැන් කෙනෙක් අපිට තරහ ගියපු වෙලාවක් කියනවා. ඒ වෙලාවේදී අපි බ්‍රහ්මචාරීද? නෑනේ. ඒත් ඒ වෙලාවේදී දැන් හිතන්නකෝ සතර පාගත සත්වෙක්. ඊයාකරන එකයි අපි කරන එක අතර වෙනසක් නෑනේ. ඊළඟට හිතන්නකෝ අපි යම්කිසි කෙනෙක් පිනක් කරනව දැකලා සතුටු වෙනවා. යම්කිසි කෙනෙකුට උපකාරයක් කළා සතුටු වෙනවා. ඊළඟට හොඳ දෙයක් කරලා සතුටු වෙනවා. එහෙනම් දෙවි කෙනෙකුයි අපේ අතර වෙනසක් නැහැ. ඊළඟට අපි මේ හිතේ තියෙන
මේ මේවා කෙලෙස් මේ මේ වගේ කොහොම හරි මිදෙන්න ඕන. ඔය ආදී වශයෙන් අපි පුළු පුළුහන් විදිහෙන් සිහිය නුවණ පවත්නකොට අන්න බ්‍රහ්මචාරීත්වය ගොඩ නැගෙනවා. දරු මේ 31 ලෝක ධාතුයේම තියෙන ටික මේ බඹයක් පමණ ශරීරයේ ගොඩ නැගෙන බව ඉස්සෙල්ලා අපි දැනගන්නවා. තේරුණා? හොඳයි. ඊළඟට දැන් ප්‍රශ්නේ ඇහුවේ දැන් මෙයාට ඕනි කොතෙන්ට යන්නද? නොමියෙන තැනකට, නොදිරන තැනකට, නොහට නොගන්න තැනකට, නොදිරන තැනකට, නොමියෙන තැනකට, චුත නොවන තැනකට, ප්‍රතිසන්දි වශයෙන් නොඉපදින තැනකට ගමනකින් ගිහිල්ලා යන්න පුළුවන්ද කියලා තමයි මේ අහන්නේ. ඊළඟට බුදුහාමුදුරුවෝ දේශනා කළා යත්ථකෝ ආවුසෝ න ජායති න ජීයති න මීයති න චවති න උපජ්ජති නාහත්තං ගමනේන ලෝකස්ස අන්තං ඥාතයන් දට්ටයන් පත්තයන් තී වදාමි. මොකද්ද කියන්නේ? මේ ඇවත් ඇවත නැත්නම් පින්වත මේ ගමනකින් ගිහිල්ලා පාගමනකින් ගිහිල්ලා ගමන් කරලා මේ ලෝකෙහි නොඉපදින හට නොගන්නා තැනකට, නොදිරන තැනකට, නොමියෙන තැනකට, චුත නොවන තැනකට, ප්‍රතිසන්දි වශයෙන් උපදින තැන උපදින්නේ නැති තැනකට, එහෙම නාහං ගමනේන ලෝකස්සන්තං, එහෙම ලෝකයේ අන්තයකට ගමන් කරන්න පුළුවන් කම නැහැ. ගමනකින් ගිහිල්ලා එහෙම යන්න බෑ. දැන් මේ ඒහි සිංහල පාඨය ටිකක් කියව ගමු අපි. ඇවත යම්ම තැනක නූපදින්නේද, නොදිරන්නේද, නොමියෙන්නේද, නොසැවෙන්නේ නේද, අපරාපර ප්‍රතිසන්දි විසින් නූපදින්නේද, මම පියගමනකින් ඒ ලෝකයාගේ ඒ කෙලවර දත යුතුයයි හෝ දැක්ක යුතුයයි හෝ පැමණිය යුතුයයි හෝ නොකියමි. මොකද්ද කියන්නේ? පාගමනකින් ගිහිල්ලා ඒ ලෝකයේ කෙලවර හොයන්න බැහැ. එහෙම නොදිරන නොපෙර එහෙම තැනකට ගමනකින් ගිහිල්ලා යන්න බැහැ. ඇයි? දැන් ඇත්තටම මේ ඒ වුණාට දැන් දැන් අර දැන් දැන් මේ දැන් ඔය මහා අපි හිතමු නේවස් සමහර උදවිය ඒ කාලේ ඒ ධ්‍යාන භාවනා સિદ્ધ කරලා ඒ අරූපවචර ලෝකවල උප්පත්තිය ලැබුවා. දැන් මහා බ්‍රහ්මයාත් එහෙම කෙනෙක් නේ. ඒකට එයා හිතන් ඉන්නේ එයා කවදාවත් මැරෙන්නේ නැහැ. ආ. එයා දිරන්නේ නැහැ. එයා මැරෙන්නේ නැහැ, අචුත වෙන්නේ නැහැ. එහෙම තමයි හිතන් ඉන්නේ. තේරුණාද? එතකොට දැන් මාරයා ඉන්නවනේ. මාරයට ඔය මහා බ්‍රහ්මී ඉන්න තැනටත් යන්න පුළුවන් නේ. ඔව්, දැන් ගිහිල්ලා එහෙම වෙච්ච කතා තියෙනවනේ නේද? මහා බ්‍රහ්මයාට බණ කියනකොට බුදුහාමුදුරුවෝ මෙයා ගිහිල්ලා අරියාදු කරනවනේ නේද? ඉතින් එතකොට ඒ මාරදිව්‍ය පුත්‍රයා හිතන් ඉන්නේ එයා මැරෙන්නේ. ඔව්. එයා අනාත්ම භාවයට පත් වෙනවා කියලා එයා දන්නේ. නොමරෙනවා. ඒ නිසා ඒගොල්ලෝ දැන් මේ 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 රෝහිතස්ස දිව්‍ය පුත්‍රයාට මේ සත්‍යයන්ගේ හැසිරීම පිළිබඳව මේ ලෝකයේ ස්වභාවය පිළිබඳව මනාව වූ අවබෝධයක් තිබිලා තියෙනවා. ඊළඟට බුදුහාමුදුරුවෝ දේශනා කළා ගමනකින් ගිහිල්ලා දිව්‍ය පුත්‍රය ලෝකයේ කෙලවරකට එහෙම ලෝකයේ අන්තයකට පැමිණෙන්න බෑ. හොඳයි. ඊළඟට මේ ප්‍රකාශ කරනවා අච්චරියම් බන්තේ අබ්භූතම් බන්තේ යාව සුභාසිතං චිදම් බන්තේ භගවතා. ආශ්චර්යයි ස්වාමීනි, අබ්භූතයි ස්වාමීනි, ඔබ වහන්සේ හරියටම කිව්වා. ඔබ වහන්සේ හරියටම කිව්වා. ඔව්. ඒ කියන්නේ මනාලෙස ප්‍රකාශ කළා.
යත්තකෝ ආවුසෝ න යත්තකෝ ආවුසෝ න ජායති න ජීයති න මීයති න චවති න උප්පජ්ජති නාහත්තං ගමනේන ලෝකස්ස අන්තං ඥාතයන් දට්ටයන් පත්තයන් තීවදාමීති. බෝහන්සේ හරියටම කිව්වා දේශනා කළා. බෝහන්සේගේ වචනිය සුභාසිතයි. එහෙම ගමනකින් ගිහිල්ලා ස්වාමීනි ඒ ලෝකයේ කෙලවරකට පැමිණෙන්න බෑ. ඊළඟට මෙයාගේ ජීවිත කතාව කියනවා. භූතපුබ්බම් බන්තේ රෝහිතස්සෝ නාම ඉසි අහෝසින් භෝජපුත්තෝ ඉද්දිමා වෝහාස ගම්මෝ. ඒ කියල කියන්නේ වෝහාස කියන්නේ අහසන. ඊළඟට මහා භූතපුබ්බම් බන්තේ ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ පෙර සිදු වෙච්ච එකක් කියන්නේ රෝහිතස්ස මම රෝහිතස්ස භෝජපුත්‍ර රෝහිතස්ස කියන නමින් මම මහා ඉර්ධියක් ඇතිව හිටියා. ඍෂිවරයෙක් වශයෙන් හිටියා. කවුරු වශයෙන්ද හිටියේ? මහා බලසම්පන්න ඍෂිවරයෙක් වශයෙන් හිටියා. මම භෝජපුත්‍ර රෝහිතස්ස කියලා. ඊළඟට තස්ස මයිහම් බන්තේ ඒව රූපෝ චවෝ අහෝසි. මට මේ වගේ හයියක් තිබුණා. ජවයක් තිබුණා. මොන වගේද? සෙය්‍යතාපි නාම දල්ල ධම්මෝ දනුග්ගහෝ සික්ඛිතෝ කතහත්තෝ කතූපසනෝ ලහුකේන අසනේන අප්පක සිරේන තිරියං තාලච්ඡායං අතිපාතේය. මේ කෙටි දෙන්නර මේ වාලවේදී දනුද්දර ඒ ආදී වශයෙන් මේ සටන් ශිල්ප ඉගෙන ගන්නකොට ඉගෙන ගන්න ශිල්ප ක්‍රම තියෙනවා. එතකොට දනුද්දර කියන වාලවේදී දනුද්දරයෙක් කියලා කියන්නේ ඌට පුළුවන් අන්ධකාරේ අස්වලෝමයක යම කෙල්ලුවොත් ඒ අස්වලෝමය දෙකට පැලෙන්න විදින්න පුළුවන් තරමේ තීක්ෂණ දැකීමක් යාට තියෙනවා. අස්වලෝම මේ අපිට එළිය තිබ්බත් තියෙන්නේ නැහැ. ඔව්. එතකොට සාමාන්‍ය කෙනෙකුට වඩා වෙනස් නේ. ඔව්. එතකොට ඊ වගේම මේ එයාට දුර හීතල ළඟ කෙටි හීතල කියලා මේ ශිල්පීය ක්‍රම ඉගෙන ගන්නවා. ඒ කෙටි දුනු හීතල පාවිච්චි කරලා එයාට පුළුවන් ගස්වල කරටි දිවට දාන. ඒක හරි පුදුම හැකියාවක්. එතකොට ඒක හැමෝටම පුළුවන් එකක් නෙවෙයි. එතකොට එහෙමත් පුළුවන්ද තල් ගහ කියලා කියන්නේ කොච්චර ලොකු එකක්ද? ඒක කරටිය බිමට දාන්න පුළුවන්ද කියලා. ඒක මේ අපි එහෙම කිව්වට එයා ඒ මේ 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 ශිල්ප දක්වන කෙනා එයා ආධ්‍යාත්මික වශයෙන් උත් ගොඩ නැගිලා තියෙනවා. එතකොට ඒ ඔක්කොම පාවිච්චි කරලා කොසල් මහ රජතුමා දවසක් හිත හිතා ඉන්නෝනේ මට මෙච්චර සේනාව ඉන්නෝ මම මෙච්චර මට ධනේ රාජ්‍ය සම්පත් තියෙනවා. එහෙම ගියා හිතියා බුදුහාමතුරු දවසක් අහනවා මේ රජතුමනි මේ සතර දිසෙන් මහා චන්ද මාරුතයක් එනවා නවත්තන්න පුළුවන් බෑනේ. ඊට පස්සේදී කියනවා මේ එක රිසීවරේ කවුරු හෝ බලසම්පන්න රිසීවරේ මොකක් හිතුවින් ශාපයක් කරනවා රිසීවරු. එහෙම වුණොත් මේ මේ පියන ශාස්ත්‍රිකත්වයේ නැති වෙලා දුර්භික්ෂ කාලය ඇති නවත්තන්න පුළුවන්. හැබැයි එහෙම රිසීවරු නැතුවා නෙවෙයි. එහෙම බලසම්පන්න උදවිය ඉන්නවා. දැන් අපිට සාපේක්ෂව අපි බලනවා එහෙම වෙන්නේ කොහොමද? එතකොට එතනදී අපි තේරුම් ගන්න ඕනේ මේ හැම වෙලාවකම අපි බලන්නේ මට සාපේක්ෂව හැම වෙලාවකම තේරුම් ගන්න ඕන මට වඩා වීරිය තියෙන අය ලෝකෙ ඉන්නවා. මට වඩා ඉදිරියට යන අය ලෝකෙ ඉන්නවා කියන එක හැම වෙලාවකම ඔළුවට ගන්න ඕන. නැත්තම් අපි නැගිටිනවා මම නැගිටිනවා. හොඳයි.
එතකොට හරියට ඒ දුනු කෙටි දුනු ඊතල පාවිච්චි කළා යාට පුළුවන් තල් ගහක කරටියක් අසුරු සැනේකින් බිමට දාන්න. හරි පුදුම බලයක් නේ. එතකොට මෙන්න මේ වගේ ඒව රූපෝ පදවි පදවීති හාරෝ අහෝසි. ස්වාමිනී මටත් තිබුණේ වගේ මහා බලයක් පාතිහාරයක් තිබුණා. මොකද්ද? සෙය්‍යතාපි නාම පුරත්තිමා සමුද්දෝ පච්චිමා සමුද්දෝ. මටත් තිබුණ හැකියාව ස්වාමිනී එක අඩියක් මේ මහා සමුද්‍රයේ මේ කෙළවරේ තියලා අනිත් අඩිය එහා කෙළවරේ තියන්න පුළුවන් හැකියාවක් ඉර්ධියක් මට තිබුණා. දැන් ඉතින් මේ අපි බුදු කෙනෙක් ළඟට ඇවිල්ලා බොරු කියන්න බෑනේ නේ. එතකොට මේ දැන් අපි දන්නවනේ අපි මේ මුගලන් ස්වාමීන් වහන්සේටත් රහතන් වහන්සේටත් වක්කලතක් දික්කල සැනකින් මේ 31 ලෝක ධාතුවේ ගමන් කරන්න පුළුවන් නේ. දිව්‍ය ලෝකයට යනවා. ඒ ආදී වශයෙන් එක එක තැන පහළ වෙනවා. එතකොට අන්න ඒ වගේ ඒ එහෙම 이르දි මුතුන් ලෝකයේ කලින් කල පහළ වෙනවා. ඒ වගේ කෙනෙක් තමයි මේ. එතකොට යාගේ හැකියාව මොකද්ද? පෙරදිග මුහුදේ එක පියවරක් තියලා ඊළඟ පියවර තියන්න පුළුවන් අපරදිග මුහුද කෙලවර. පොඩි ගමනක් නේ ලංකාවට එක පියවරයි මම හිතන්නේ. ඊළඟට ඉතින් දැන් මෙහෙම හැකියාවක් තියෙන මේ රෝහිතස්ස තස්සමයිහම් බන්තේ ඒව රූපේන ජවේන සමන්නාගතස්ස ඒව රූපේන ච පදවි පදිවිතිහාරේන ඒව රූපං ඉච්ඡාගතං උප්පජ්ජි. මට මේ වගේ හැකියාවක් තිබුණා. මේ වගේ ජවයක් මට තිබුණා. මෙන්න මේ ජවය මේ හැකියාව නිසා මට මෙහෙම කැමැත්තක් ඇති වුණා. කොහොම කැමැත්තක්ද? අහං ගමනේන ලෝකස්ස අන්තං පාපුනිස්සාමීති. මම මෙහෙම මේ හැකියාව පාවිච්චි කරලා ලෝකේ අවසන් කෙලවරකට යනවා. එතකොට සෝකෝ අහං බන්තේ අඤ්ඤත්‍රේව අසිත පීත කායිත සායිතං අඤ්ඤත්‍ර උච්චාර පස්සව කම්මා අඤ්ඤත්‍ර නිද්ධා කීල මත පටිවිනෝදනා වස්සසතා යකෝ වස්සසත ජීවි වස්සසතං ගන්ත්වා අපත්වා ලෝකස අන්තං අන්තරායේව කාලගතෝ. දැන් මොකද්ද මෙයා කරන්නේ? එයා කනබුණ වෙලාවක් නැතු ඒ සිංහල පාඩේට කියවන්න බලන්න. වහන්ස ඒ මම පිබිදීම් පීම් කෑම් ලිවීම් හැර. ඒ කියන්නේ කන බොන කියන එකයි. හොඳ අසිත පීත කායිත සාහිත කියන්නේ කන බොන එයා දිවසේ. හොඳයි. දර කෑම එයා හැර මල මූකිස හැර නිද්‍රා කාල මතු විනෝදනා හැර එනි දියන්නෙත් නැ විනෝද ක්‍රියා කරන්නෙත් නැ ඒ ආදී වශයෙන් හැර වර්ෂ සතායුෂ්ක ඌයමේ. එතකොට වර්ෂ සත ජීවි ඌයමේ සියක් අවුරුදු ගොස් ලෝකාන්තයට නොපෙමින ම අතරම කලුරිය කළමි. දැන් මෙයා යනවා මොකද ලෝකයේ කෙලවරක් හොයාගෙන. දැන් මේ විදිහේ හැකියාවක් පාවිච්චි කළා. දැන් යන්න මොකද වෙන්නේ? මෙයාගේ ආයුෂ ඉවර වෙලා ඒ එහිම මැරෙනවා. ඊළඟට වහන්ස අච්චරියම් බන්තේ අබ්භූතම් බන්තේ යාව සුභාසිතං විදම්බන්තේ චිදම්බන්තේ භගවතා යත්තකෝ ආවුසෝ නො ජායති නො ජීයති නො මීයති න චවති න උපජ්ජති නා හත්තං ගමනේන ලෝකස අන්තං ඥාතයියන් දට්ටයියන් පත්තයියන් තිවදාමීති.
ඔබහන්සේ කියප එක හරියට මහරි නිසා දැම මෙයා කියන යාගේ ජීවිතය කියලා කියනවා ඔබහන්සේ කියප්ප එක හරියට මහරි ගමනකින් ගිහිල්ල නොමරෙන තැනකට යන්න බෑ නොදිරණ තැනකට යන්න බෑ ලෝකයේ කෙලවරකට පැමිණෙන්න බෑ යත්තකෝ ආවුසෝ න ජායති න ජීයති න මීයති න චවති න උපජ්ජති නාහත්තං ගමනේන ලෝකස්ස අන්තං ඥාතයියන් දට්ඨයියන් පත්තයියන්ති වදාමි න වාහ න චාහං ආවුසෝ අපත්තාව ලෝකස්ස අන්තං දුක්ඛස්ස අන්ත කිරියන් වදාමි එතකොට අපිච්චහං ආවුසෝ ඉමස්මින් යේ බ්‍රහ්මත්තේ කලේබරේ සංඤ්ඤිම්මි සමනකේ ලෝකංච පඤ්ඤපේ පඤ්ඤාපේමි මේ කිව්වොත් එහෙම යත්තකෝ මේ පින්වත මෙහෙ ගමනකින් ගිහිල්ලා හට නොගන්න නොදිරන නොමියෙන චුත නොවන ප්‍රතිසන්දි වශයෙන් නොඉපදින තැනකට ඒ නුදුන ලෝකෙ එහෙම ලෝකේ කෙලවරකට පැමිණෙන්න බෑ ඒ වුණත් නචාහං ආවසෝ අපත්වාව මේ එහෙම නොගිහිල්ලා ඒ කියන්නේ අපත්වාව ලෝකසන්තං ලෝකේ අන්තයකට නොගිහිල්ලා දුක්ඛසන්ත කිරියම් වදාමි දුක කෙලවර කරන්න පුළුවන් කියලා මම දේශනා කරන්නේ නැහැ එහෙනම් දුක්ඛ කෙලවර කරන්න නම් ලෝකේ අන්තයකට යන්නම ඕන එතකොට අපිචාහං ආවුසෝ ඉමස්මින් යේව බ්‍රහ්මත්තේ කලේබරේ සංඤ්ඤිහි සමනකේ ලෝකංච පඤ්ඤපේමි ලෝක සමුදයංච ලෝක නිරෝධංච ලෝක නිරෝධගාමිනී පටිපදං පටිපදಂತಿ එතකොට ඒ පාඨයේ සිංහල පාඨයේ ටිකක් කියවන්න බලන්න ඇවත යම් තැනක නූපදින්නේද නොදිරෙන්නේද නොමියෙන්නේද නොසැවෙන්නේද අපරාපර පිළිසිඳ විසින් නූපදින්නේද පියගමනින් ලෝකයාගේ ඒ අන්තය දත යුතුයයි දැක්ක යුතුයයි පැමිණිය යුතුයයි නොකියමි ඇවත්නි මම සංස්කාර ලෝකයාගේ අන්තයට නොපැමිණ දුක්ඛයාගේ කෙලවර කිරීමද නොකියමි. එවත්නි වැලිත් මම සසඤ්ඤ වූ සචිත්තක වූ ව්‍යාමාතෘ මේ ආත්ම භාවෙහිම දුක්ඛ සත්‍යයද සමුදය සත්‍යයද නිරෝධ සත්‍යයද නිරෝධගාමිනී ප්‍රතිපත්තියද අනවමි. මොකද්ද මේ හතර? දැන් කොහෙද පනවලා තියෙන්නේ? ලෝකී දැන් අපි පැතුවත් හරිද දිව්‍ය ලෝකයේ ගිහිල්ලා බණ අහලා නිවන් යන්න යා සම්පූර්ණ ධර්මයට විරුද්ධයි දැන් කොහේද චතුරාර්ය සත්‍ය පනවලා තියෙන්නේ චතුරාර්ය සත්‍ය දුහාමුදුරෝ පනවලා තියෙන්නේ මේ බෑම මැත්තේ කලීබරේ මේ කලාබරේ තමයි පනවලා තියෙන්නේ මේ ශරීරයේ කලීබරය කියන්නේ ශරීරයට එතකොට එතකොට අනේ වචන කීපයක් තියෙන හොඳට හිතන්න ඕන මොනවද තියෙන වචන අපිචාහං ආවුසෝ ඉමස්මින් යේව කලීබරේ සංඤ්ඤිම්හි මොකද සංඤ්ඤිම්හි වැලිත් මම සසඤ්ඤ වූ ඒ කියන්නේ සංඥා සහිත වූ කියන එකයි සමන සංඤ්ඤිම්මි සමනකේ ලෝකංච පඤ්ඤපේමි එතකොට මොකේද මේ චතුරාර්ය සත්‍ය පනවන්නේ ලෝකේ මොන ලෝකේද මේ සංඥා සහිත ලෝකේ තේරුණා ඒකයි මම අර මුලින් කිව්වේ අපි මේ හැම එකක්ම අඳුරාගන්නේ සංඥාව කියලා ප්‍රධානයි කිව්වේ ඒකයි. ඇත්ත වශයෙන්ම බැලුවාම තියෙන සංඥා රාශියක්. දැන් අපි හිතමුකෝ අතීතයේ ඉඳපු සැපක් කියලා. ඒ සැප පිළිබඳව දැන් තියෙන මොකද්ද? සංඥාවක්නේ. ඒ දැන් දුකක් කියමු.
ඒ දුක පිළිබඳව දැන් තියෙන මොකක්ද? එතකොට ඒ අපි හිතමු අපි කවුරු හරි නැති වුණා කියලා. හිතවත් කෙනෙක්. ඒ කියන්නේ දුකක් නේ. එතකොට ඒක ගැන දැන් තියෙන සංඥාව. එතකොට ඒ සංඥාව වෙනස් වුණු නිසා තමයි, වෙනස් වී තියෙන නිසා තමයි මරුණු දවසේ තිබුණු දුක දැන් නැහැනේ. ඒක වෙනස් වී යනවා. එතකොට මේ ලෝකය අපි මේ චතුරාර්ය සත්‍යම බුදුහාමුදුරුව පණවන්නේ මේ සංඥා සහිත බඹයක් පමණ වූ මේ ශරීරය තුල තමයි මේ චතුරාර්ය සත්‍ය පණවන්නේ. ඒතර මේක හොඳට තේරුම් ගන්න ඕන එකක්. දැන් මෙහි මේක මේ මේ මේව මේ තරම් පැහැදිලිව තියෙද්දි අපි දානයක් දීලා හෝ දන්දන් හන්දත් නැති වෙද්දන්නේ දානයක් දීලා හෝ අපි බුදුන් වැඳලා හෝ සීලයක පිළිපදලා හෝ අවසානයේදී අපි ප්‍රාර්ථනා කරනවා නම් දිව්‍ය ලෝකෙ ගිහිල්ලා හෝ බ්‍රහ්මයක් වෙලා ඉපදිලා ඊළඟ සැරේ නිවන් දකින්න හෝ ඒක අවිද්‍යාව මිසක ඒකෙන් සසර දිග්ගැස්සෙනවා මිසක සසර කෙලවරකට පැමිණෙන්න බෑ. ඒ කියන්නේ මේ අර ළඟ තියෙන එක ළඟ තියෙද්දි අපි මේ වටේකින් ගිහිල්ලා එතෙන්ට එන්න හදනවා. ඒක මේ ළඟ තියෙන තැන ඒක තේරුම් ගන්න බැරි නම් කොහොමද අපි වෙන එකක් වෙන රවුමක් ගිහිල්ලා තේරුම් ගන්න? වෙහෙස විතරනේ. එහෙම මේක හිතන්න ඕන. නමුත් ඉතින් ඔව් චාරිත්‍රය එක ඉතින් ඒක හොඳටම තේරුණත් හරි ඉතින් ඒක තමයි. ඔව් ඒක තමයි. ඔව් මේ කියන්නේ දන් දෙන්න එපා කියලා නෙමෙයි. නෑ ඒක තමයි. මේ කියන්නේ දන් දෙන්න එපා සිල් ගන්න එපා කියලා නෙමෙයි. ඒ කරන හැම එකක්ම මේ මෙන්න මේක අවබෝධයට අරමුණු මේ අවබෝධය අරමුණු කරගෙන කරන්න ඕන. ඒ කියන්නේ අපි හිතමුකෝ අපි කෙනෙකුට කරුණාවෙන් hina වුණා කියලා මෛත්‍රිය ඇති කරගෙන hina වුණා කියනවා. දැන් ඒකෙන් උවත් අපි හිතමු පන්සිල් සමාදන් වුණා කියලා. ඒකෙන් වුණත් අපි අරමුණු කරන්න ඕනි මොකක්ද? ඒ දැන් හිතන්න අපිට හොඳ දෙයක් කරාම සතුටක් එනවනේ. ස්වභාවය තමයි සත්‍යයගේ සතුට භුක්ති විඳිනවා. ඒ භුක්ති විඳින්නකොට ඒ සතුට භුක්ති විඳිනකොට අපි සතුට භුක්ති විඳින්නේ අර යථාර්ථය දැකලා නෙවෙයි. ඒතකොට සතුට අපි හොඳ දෙයක්. අපි දානියක් දුන්නාම ඇත්තටම සතුට වෙන්නේ. තමන් හම්බ කරපු දේ පුදුහම විදිහින් අපි පූජා කළා. ඒක දෑතින් පූජා කළා. ඒ එහෙම කියලා ඒක සතුටක්. හැබැයි ඒක හැම වෙලාවකම යොදවන්න ඕන. අර කර්මක්ෂය වෙන පැත්තට. එතකොට ඒ නිසා හැම වෙලාවකම පන්සිල් සමාදන් වුණත් සීලයක පිළිහිටියා බුදුන් වැඳ හැම වෙලාවකම බණ අහුවත් අවසානයේ තම තමන් ප්‍රාර්ථනා කරන්න ඕන. අර මේ ප්‍රාර්ථනා කරනවා කිව්වේ තම තමන් මේ කළ කුසලය. මෙන්න මේ බඹයක් පමණ සිරුර තිරු දින මේ චතුරාර්ය සත්‍ය අවබෝධයට මේක හේතුවක් වේවා. හැම වෙලාවකම මනස ඒ පැත්තට යොදවන්න ඕනි තල්ලු කරන්න. එතකොට හොඳයි. ඊළඟට මේ මෙතනින් අපි ඉගෙන ගත්ත ඊළඟට මොකක්ද ඉගෙන ගත්තේ? මේ බුදුහාමුදුරුව චතුරාර්ය සත්‍යම පණවන්නේ මේ සංඥා සහිත බඹයක් පමණ ශරීරය තුල. හොඳයි. එතකොට ගමනේන න පත්තබ්බෝ ලෝකසන්තෝ කුදාචන නච අපත්වා ලෝකන්තං දුක්ඛා අත්ති පමෝචන. මොකද හි තේරුම්? කිසි කලෙක දු පිය ගමනින් ලෝකාන්තය නොපැමිණිය හැකිය. නිවන් නොපමින දුකින් මිදීමක් නැත. එතකොට අපත්තා ලෝකන්තං දුක්ඛං අති ප්‍රමෝචන. ඒ කියන්නේ ලෝකයේ කෙලවරකට පැමිණෙන්නේ නැතුව
දුකේ කෙලවර කරලා මා කියලා කියන්නේ නැහැ. ඊටසේ ඉබෙවින් තස්මා භවේ ලෝක විදු සුමේධෝ ලෝක ලෝකන්තගු වුසීත බ්‍රහ්මචරියෝ ලෝකස්ස අන්තං සමිතාවි සමිතාචි සමිතාවි ඤත්වා නාසිංසති ලෝක ලෝකම්මින් ලෝකමිමං පරංචාති. ඒ කියන්නේ එබැවින් ලෝකයේ දත් සුන්දර ප්‍රඥා ඇති නිවනට ගිය වැස නිමකල බඹසර ඇති සංසිඳලු පව් ඇති රහත්තෙම ඒකාන්තයෙන් ලෝකාන්තයේ දැන මේ ලෝහා පරලෝහා නොපතන්නේ. දැන් දැන් තමයි බණ කියන්නේ. දැන් මේ අර දැන් මම මුලින් කියපු කාරණා ටික මතක් කරගත්තොත් දැන් මේ රහතන් වහන්සේ කියලා කියන්නේ ලෝකයේ කෙලවරට පැමුණු කෙනෙක්. එතකොට එබැවින් ලෝකය දත් ලෝකය එබැවින් ලෝකය දත් ලෝකය අවබෝධ කරගෙන තියෙනවා සුන්දර ප්‍රඥා ඇති නිවනට ගිය වැසනිම කළ බඹසර ඇති සංසිඳලු පව් ඇති රහත්තෙම ඒකාන්තයෙන් ලෝකාන්තය දැන මෙලොව හා පරලොව හා නොපතන්නේ. එතකොට උන්වහන්සේලා දකිනවා මොකක්ද මේ ගොඩනැගෙන ලෝකය මේ බඹයක් පමණ ශරීරය තුළ සංඥා සහිතව මේ ගොඩනැගෙන ලෝකය උන්වහන්සේලා දකිනවා. ඒ ගොඩනැගෙන ලෝකය උන්වහන්සේලා අර චතුරාර්ය සත්‍ය මොකද්ද ලෝකය ලෝක සමුදය ලෝක නිරෝධය ලෝක නිරෝධ ගාමිනී පටිපදා. ඒ කියන්නේ ලෝකය කියන එක හැදෙන විදිහ දන්නවා, ඒකට හේතුව දන්නවා, ඒකේ නිරෝධය දන්නවා, ඒකේ නිරෝධ ගාමිනී පටිපදාව තුල උන්වහන්සේලා ඉන්නවා. එතකොට කොහොමද දැන් දැන් කටියට තේරෙනවා මම තව ටිකක් කිව්වොත් එහෙම දැන් මේ ලෝකය අපි බාහිර දේ දැකලා අර චිත්‍රාගේ චිත්‍රය දැක්කහම කෙනෙකුට ලස්සනයි කෙනෙකුට ඒක කැතයි තව මේක මෙහෙම මෙහෙම වුණා නම් හොඳයි එහෙම ගොඩක් ඒවා තියෙනවානේ. එතකොට ඒ හැමෝම දකින්න එකම චිත්‍රය. මලගෙදරකට ගියහම ඔක්කොම දකින්නේ මිනිය මල් මැරිච්ච මිනිස්සයා. ටිකක් අඬනවා, ටිකක් පහන් සංවේගයටපත් වෙලා, ටිකක් හිටින් හිටින් ඕක නම් මරණ එක හොඳයි හිටියනම් තව වදේ. එතකොට මේ එක්කෙනා අර එකම දේ දිහා බලාගෙන ඒගොල්ලෝ ලෝකයක් ගොඩනගා ගන්න. ඒ ගොඩනගා ගන්න ලෝකය මොකක් මූලික කරගෙනද ගොඩනගා ගන්නෙ? සංඥාව මූලික කරගෙන තමයි ගොඩනගා ගන්න. එතකොට හැම වෙලාවකම අපි මේ අර මුල් ගාතාව අර ලෝකය හටගන්නේ මොකකින්ද කියලා අහුවනේ. එතකොට ලෝකය හටගන්නේ හැම වෙලාවකම මොකද මේ සංඥාව මූලික කරගෙන ලෝකය හටගන්න. එතකොට ලෝකය කියලා කියන්නේ දැන් හිතමුකෝ අපි යම් වස්තුවක් දැක්කහම ඒක පිළිබඳව මට අදහසක් එනවා ගන් සංඥාව අනුව. එතකොට ඒක තමයි මගේ ලෝකය. ඊළඟට දැන් ඒ සංඥාවෙන් ඒක දිගටම තියෙන්නේ නැහනේ. ඒක නිරුද්ධ වෙලා වෙන ධර්මයක් පිළිබඳව වෙන අරමුණක් පිළිබඳව වෙන ලෝකයේ මේ කාරණාවක් නිසා ආපහු මේ සංඥාව සහිත මේ බඹය සුසුම බයවත් පමණ ශරීරය තුල ලෝකයේ ගොඩ නැගුණාම ඒක තමයි ඊළඟට ලෝකය. ඒතර හැම වෙලාවකම අපි ජීවත් වෙන්නේ මොන ලෝකයේද? මේ ඒ මොහොතේ ඒ අවස්ථාවේදී එහෙම නැත්තම් හේතුඵල අනුව ගොඩ නැගෙන ඊ ලෝකයේ තුල තමයි මේ වාසය කරන්නේ. හැබැයි අපි
උදේ හිටපු මම දැනුත් ඉන්නවා කියන උදේ හිටපු මම දැනුත් ඉන්නවා කියන තැනක තමයි උනාට හිත තියෙන්නේ. මම කියන එක තේරෙනවා. එතකොට හැබැයි සත්‍ය වශයෙන්ම බැලුවොත් මේ අපි ජීවත් වෙලා තියෙන්නේ ඒ ඒ මොහොතේ ඒ ඒ මොකක් හරි හේතුවක් නිසා ගොඩ නැගුණු ලෝකයක් තියෙනවානේ. දැන් කවුරු හරි කතා කරා. එතකොට ගොඩ නැගෙන ලෝකයක් නේ මොන මොන හරි කියනකොට දැන් මේ දවස්වල නම් හිතමු ලංකාවේ මේ ප්‍රශ්නනේ. දැන් ඔක ගැන කියනකොට ඔන්න වෙනිවම ලෝකයක් ගොඩ නැගෙනවානේ. දොරසේ දේ වෙලාවේදී යා ජීවත් වෙන්නේ මේ ලෝකේ. ඒක නේ යා මේ ලෝකයට අදාළ සියලු දත්ත ටික යා දන්න යාගේ යා යම් තරමක් මේවා බාහිරයට යොමු කරලා අසකනාසි දිය ශරීරේ බාහිරට යොමු කරලා යම් තරමක් එකතු කරගෙන තියනවාද ඒ ටික ඔක්කොම ආදේශ කර ගන්නට ටක් ගන්න. එතකොට එයාගේ ලෝකේ ඒ ටික. ඊළඟට අපි හිතමුකෝ කැම කන වෙලාවේ කියලා. තිබුණේ කන්නම බැරි දෙයක් නම් නිකමට. එතකොට දැන් ඒ වෙලාවේ එයා ජීවත් වෙන්නේ අර ඒක ලෝකයෙන්. ඔව්. එතකොට හැම වෙලාවකම අපි ජීවත් වෙන්නේ අර පච්චුප්පන්නේ ගොඩ නැගෙන ලෝකේ. හැබැයි පච්චුප්පන්න ලෝකයක් ගොඩ නැගෙන්නේ නැහැ බාහිරයක් නැතුව. බාහිර ධර්මයක් නැතුව ගොඩ නැගෙන්නේ නැහැ මේ ලෝකයක්. ඒකට බාහිර ලෝකයේ තියෙන තෝණ ආධ්‍යාත්මික මේ ලෝකයේ ගොඩ නැගෙන්නේ. එතකොට අපි මෙන්න මේක නොදකින එකකොට මේ ඒ ඒ ඒ ඒ අවස්ථාවේ ඒ හේතුඵල අනුව ගොඩ නැගෙන ලෝකය නොදකිනකොට මම අර හැම වෙලාවෙම කියන්නේ අර දැන් මම මේ මොනවා හරි කියවනකොට අපි හිතමුකෝ ඔන්න දැන් මම අර පන්සලේ තියෙන බෝ ගහගෙන විස්තර කරනවා. ඒක විස්තර කරනවා මේ මේ බෝ ගහ මේ අතුපතර විහිදිලා ගිහිල්ලා කඳ බොහොම සුදුවට හැදිලා එහෙම මේ හුලං හමනකොට බෝපත් සිලිසිලි සද්දෙට හෙලවෙනවා. ඉතින් උතන වාඩි වෙලා ඉන්න තියෙනම් බොහොම සැපයි සනීපයි. එහෙම කියනකොට දැන් ගොඩනගා ගන්නවනේ එක. දැන් ඒ වෙලාවේ අර ශබ්ද තිබුණ නැද්ද? තිබුණා. දැන් ඒක ලෝකෙ වුණේ නැද්ද? ඇයි? දැන් සංඥාව තියෙන්නේ මෙතනනේ. කියන දෙතේ නා. ඒතර ඒ ටික තමයි මේ ලෝකයේ මොනතරම්නම් රූප ශබ්ද ගන්ධ ස්පර්ශ තිබුණත් ඒ වෙලාවේදී ජීවත් වෙන්නේ ඒකේ. දැන් ඊළඟට මම කියනවා මොකක් හරි හිතමුකෝ වෙන කාරණාවක් පිළිබඳ මේ 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 දවස්වල පාටි කොටන කට්ටිය පැලින් දන්න. එහේ දැන් ඒ දෝරම් කර. දැන් අන්න එහෙම ඊට පස්සේදී මේ මේ ලෝකයේ ගොඩ නැගෙන්නේ එකත් එක්ක. එතකොට දැන් අර අර ඉස්සෙල්ලා එකට මොකද උනේ? ඒක ඉවරයිනේ. දැන් ඒක paludu වෙලා ගියානේ. ආ ඒක හරිනේ එතකොට. ඊළඟට ඒ ලෝකය දැන් අනිත්‍ය වෙලා ගියානේ. විපරිණාමයට ගියානේ. අර ගොඩ නැගින ලෝකයේ. එතකොට ඒ යමක් අනිත්‍ය නම් විපරිණාමයට පත් වෙනවා නම් ඒක සැපයි කියන්න බෑනේ. එතකොට දුක්ඛෝ ලෝකෝ පතිත්තිතෝ කියන එක හරිනේ. හොඳයි. ඉතින් ඔන්න ආදී වශයෙන් අපි මේ ඒ ඒ පච්චුප්පන්නේ ගොඩ නැගින ලෝකය දැක්කොත් පමණයි මුකේ කෙලවරට ඉන්න පුළුවන්ද? ලෝකයේ කෙලවරට ඉන්න පුළුවන්. ඒක නිසා හොඳට මතක තියා ගන්න ඕන 31 ලෝක ධාතුවම මේ ආයතන හයත් එක්ක මොහොතක් මොහොතක් ගානේ ගොඩ නැගෙමින් තියෙනවා. අන්නේ ගොඩ නැගෙන ලෝකය තුල මම සිහියෙන් ඉඳගෙන මම හොඳ දෙවි කෙනෙක් වෙන්න ඕන. බ්‍රහ්මෙක් වෙන්න ඕන. ඊළඟට ලෝකෝත්තර ස්වභාවයට පත් වෙනවා. එකපාරටම ලෝකෝත්තර ස්වභාවය හිතා ගන්න බැරි වෙන්න පුළුවන්. අවබෝධ ඒ නිසා මම ඉස්සෙල්ලා දෙවි කෙනෙක් වෙනවා. දෙවි කෙනෙක්ගේ වෙනවා කියලා කියන්නේ මේ හිත ඒ ස්වභාවයට පත් කර ගන්නවා. ඊළඟට ඒක තව දියුණු කර ගන්නවා. ඊළඟට මේ මේ ලෝක ස්වභාවය තේරෙන්න ලෝකෝත්තර භාවයට පත් වෙනවා කියලා හැමෝම මේ ගොඩ නැගෙන ලෝකයේ
උදේ වැය දැක්කොත් ඇති වෙන නැති වෙන එක දැක්කොත් අන්න එයාට මේ ලෝකේ කෙලවරට පැමිණෙන්න පුළුවන්. එහෙම නැතුව ගමනකින් ගිහිල්ලා කවදාවත් ලෝකේ කෙලවරට පැමිණෙන්න පුළුවන් කමක් නැහැ. හොඳයි. මේ කියපු කාරණා ටික තේරුණා. නේද මෙන්න මෙහෙම අපි හැම වෙලාවකම ඇහින් ලෝකේ ගොඩ නගනවා, කනින් ලෝකේ, මේ ආයතන හයෙන් ලෝකේ ගොඩ නගන බව දැනගන්න ඕන. ඒ ගොඩ නැගෙන ලෝකේ තමයි ඒ මොහොතේ ජීවත් වෙන්නේ කියලා දැනගන්න. එතකොට ඉන්නේ ලෝකේ හැම වෙලාවකම බිඳෙමින් පළුදු වෙමින් අනිත්‍යයට පත් වෙමින් පවතින බව අපි ඥාණයෙන් දැක ගන්න ඕන. ඉන්නේම දැකගෙන ඒ ගොඩ නැගෙන ලෝකයේ තුල ඇති වෙන උපාදානය දැන් අර දැන් තමන්ට තියෙන හිතමු පොල් සම්බෝලේ බතුයි කියලා. දැන් මේක කනකොට එපා වෙනව නම් එයාට දැන් වෙනම ලෝකයක් නේ ගොඩ නැගෙන්නේ. දැන් මේ එතකොට එයාට දුකක් නේ ඒක. දැන් එයාට හිතෙනවා මේ මාළු කෑල්ලක් තිබුණනම් කොච්චර හොඳයිද. දැන් මේ කියන්නේ මේ සාමාන්‍ය දෙයක්. දැන් එයා හිතෙනවා මාළු කෑල්ලක් තිබුණනම් කොච්චර හොඳයිද. මේ ඒකට තව එකක් තිබුණනම් හොඳයිද. එතකොට එයාට ඒක කන එකක් දුකක්. අරක සිහියට විතරේ එකක් දුකක්. එතකොට එයා දැක්කොත් විතරයි මෙන්න මේ ගොඩ නැගෙන ලෝකය මෙන්න මෙහෙම එකක්. නමුත් මට තියෙන්නේ මේ යථාර්ථමය වශයෙන් බැලුවාම මම මේ මානුපිනියෙක් මේක කෑවත් පොල් සම්බෝලේ කෑවත් කරන්න එක දෙයයි. මොකද? බඩ ප්‍රෝග්‍රෑම් එක. එතකොට මේ දෙකෙන් මේක වෙනවනේ. එතකොට අන්න ඒ කෙරෙන කාර්ය ගැන මන අවබෝධය ඇති කරගන්න ඕන. අර ගොඩ නැගිච්ච ලෝකය තියෙන උපාදාන ඇලීම දුරු කරගන්න ඕන. අන්න එහෙම කළොත් තමයි ලෝක නිරෝධයකට ගමන් කරන මාවත සැකසෙන්නේ. චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරන මාර්ගයට පිවිසෙන්නේ. එතකොට එයා දකිනවා මෙන්න මට ලෝකය ගොඩ නැගුණා. මේක ලෝකය, මේ ලෝකයේ ගොඩ නැගුණා. මේක ලෝක නිරෝධය. මෙන්න මේ නිරෝධ වෙන මාර්ගියම පිවිසිලා ඉන්නවා කියලා එයාට දැක ගන්න පුළුවන්. අන්න එහෙම දැකීමින් දැනීමින් මේ ගමන ගියොත් මේ සංසාර දුක කෙලවර කරන්න ඔබ අපි හැම දිනාටම ශක්තිය ධෛර්යය ලැබෙනවා. ඒ නිසා අපි මේ ධර්ම දේශනාවෙන් දැන කියා ගන්න ඕන මෙන්න මේ ගොඩ නැගෙන ලෝකේ යථාර්ථය දකිමින් වාසය කරන්න අදිෂ්ඨානය ඇති කර ගන්න ඕනේ හැම දිනම. හොඳයි, ගැටලු තියෙනවා. මොනවා හරි මේ පරිබාහිරව ප්‍රශ්න කරනවා කියන්නේ කර්ම විශේෂ බුදුහාමුදුරුවෝ විතරක් දන්නේ නැත්නම් ඒකට වචන නැති එක. ඒ සම්බන්ධ දේශනා කරපු සූත්‍ර දෙනවා. කර්මය මෙහෙමයි කියලා කර්මය එක යම් මට්ටමකට හරි තේරුම් ගන්න. යම් මට්ටමකට කියලා කියන්නේ දැන් කර්මය පිළිබඳව අපි මහත්තයා ධර්මයේ දක්වන්නේ රහතන් වහන්සේ මහා ඍද්ධිමත් රහතන් වහන්සේ කෙනෙකුටවත් කර්මය පිළිබඳව විස්තරය කරන්න බෑ. එතකොට ඒ දැන් උදාහරණයක් මම කියන්නම්කො. දැන් දන් දෙන එක කියන්නේ. එතකොට දැන් බුදුහාමුදුරුවෝ මේ තමයි දැන් දන් දීමේ විපාකයක් තියෙනවානේ. ඒ විපාකය ගැන රහතන් වහන්සේලා දැන් විස්තර කරනකොට කියනවා මේ සමහර වෙලාවෙදී ආත්ම 100ක් ආත්ම 200ක් මේක විපාක ලැබෙනවා කියලා. නමුත් බුදුහාමුදුරුවෝ දේශනා කරන මේක අනන්තං අප්පමෙය්‍ය. මේක විපාකය අනන්තයි අප්‍රමාණයි කියලා. ඒ කියන්නේ මේ රහත් දේශනාවේ දක්වන්නේ රහතන් වහන්සේ කෙනෙකුටවත් ඒ කර්මය පිළිබඳව විස්තර වශයෙන් දක්වන්න බැරි බව. ඒතකොට නමුත් යම් යම් කර්මය අපිට තේරුම් ගන්න, ඒ කියන්නේ මේ දල වශයෙන් අපි ජීවිතය අවබෝධ කරගැනීමේ මට්ටමට කර්මය තේරුම් ගන්න පුළුවන් සූත්‍ර ධර්ම තියෙනවා. ඊට පස්සේ ඔය චූල කම්ම විභංගය, ඊට පස්සේ මහා කම්ම විභංගය,
ඒ ආදී වශයෙන් කර්මයේ විස්තර කරපු තැන් තියෙනවා. එම සූත්‍ර තියෙනවා. නමුත් ඒකේ පරතරයට විස්තර කරන්න බෑ. ඒක කර්ම විශේෂ බුද්ධ විශේෂයක්. ඒක තමයි බුදුහාමුදුරුව අපේ මහත්තයා දැන් කෙනෙක් දැක්කහම දැන් අඟුලිමාල හාමුදුරුව කියන්නේ. එයාගේ එයා ඉස්සර පුද්ගලිය මැරුවනේ. නමුත් මේ ඒ භාග්‍යවතුන් වහන්සේ තමයි දන්නේ මෙයාට මේ කරපු කර්මය මොනේ වගේ දහමකින්ද මතු කරගන්න පුළුවන්. ඒක දැන් හොඳ සූත්‍රයක් තියෙනවා මේ මහත්තයා දැන් දේවදත්ත හාමුදුරුවෝ කියන බුදුහාමුදුරු ප්‍රකාශ කරන මම මේ නේද බුදු පියාණන් වහන්සේ දේශනා කරන මම මේ හරියට හොඳට අර පීරලා බැලුවා කියනවා වගේ මම මේ හොඳට පරීක්ෂා කරලා බැලුවා මේ යම්කිසි මේ අර අපි කියන්නේ අසුචි වලක වැටිච්ච කෙනෙක් ගොඩට ගන්න මේ පොඩ්ඩක් හරි අල්ලලා ගන්න තැනක් තියෙනවද කියලා ඒ වගේ පුංචිම හෝ කුසලයක් තියෙනවද මෙයා බේර ගන්න එහෙම කර්මයක් එහෙම කුසලයක් හොයා ගන්න බැරි වුණා මේ වගේ විශයක් කර්ම විශය යම් ප්‍රමාණයකට විතරයි අපිට විස්තර කරන්න පුළුවන් නියාම ධර්ම වගේ ඔය මොකද උපච්ඡේදක උපඝාතක උපපීලක උපස්තම්භක කර්ම වගේ දේවල් යම් ප්‍රමාණයකට බුද්ධ දේශනාවේ තියෙන ප්‍රමාණයට විස්තර කරන්න පුළුවන් එන් එහාට බෑ එහෙමනම් ගේ ප්‍රශ්න ගැටලු නැහැ නේ මොකද නේ සාමාන්‍ය ප්‍රශ්නයක් අහන්න මම බෝම්බ පිපුරන වෙලාවේ මැරුණ අය ඒගොල්ලෝ ජීවිතේ නැති වුණානේ එතකොට බුද්ධාගමට අනුව ඒගොල්ලෝ මට හිතන විදිහට මම වැරදි දන්නේ නැහැ ඒගොල්ලෝ මොකක් හරි ආගමක් අනුව හිත එක තැනක තියාගෙන ඉන්නකොට ඒගොල්ලන්ට මරණයෙන් පස්සේ කියන්නේ හොඳ තැනකට යන්න කර්ම සකස් වෙන්න පුළුවන්ද? පුළුවන්. මේ දැන් හොඳ තැනක කියන්නේ දැන් දිව්‍ය ලෝකේ උපදින්නේ බෞද්ධය විතරක් නෙමෙයි. නෙමෙයි. ඔව්. ඒකට දිව්‍ය ලෝකේ යහපත් දී කරන යහපත යහපතයි කියලා දකින්න දෙවියෝ උපදිනවා. ඒකට ඒ වෙලාවේ යම්ම වූ යහපත් චේතනා ඇතිව හිටපු හිටියනම් පිරිසක් ඒ කියන්නේ අවසාන චේතනාව අපිට කියන්න බෑ මේකයි කියලා. ජීවිතේ තියෙනවා කාරණා පහක්. අපිට ඒක මේ කල්තිය දැනගන්න බෑ. ඒක දැනගන්නවා නම් ඒකට විශේෂ වූ ඥානයක් තියෙන්න ඕන. ඒක තමයි ජීවිතය. ජීවිතම් ව්‍යාධි කාලෝච දේහ නික්කේපණං ගතින් ඔය ආදි වශයෙන් තියෙනවා. මේ අපි මෙන්න මේ චිර කාලයක් ජීවත් වෙනවා. අපි එහෙම දන්නේ නැහැ. ඒකට මෙන්න මේ හේතුයි මම මැරෙනවා. මම මැරෙන්නේ මේ වෙලාවේ. මෙතෙන්දි තමයි මැරෙන්නේ. මැරෙලා උපදින්නේ මෙතන. එහෙම කියලා දැනගන්න බෑව කාරණා පහ. එතකොට ඒ වෙලාවේ එයාට හිතට එන්න පුළුවන් මේ ආත්මයේ කරපු කුසලයක්. එහෙම නැත්නම් පෙර ආත්මයක කරපු කුසලයක හුරුවක් පුරුද්දක් එන්න පුළුවන්. පවකත් එහෙම අකුසලයකත් එහෙම. ඉතින් ඒ අනුව ගමන තීරණය වෙනවා. එතකොට අර බුදුහාමුදුරුවෝ ළඟ බුදුහාමුදුරුව ළඟ ඉදිරිපසින් ඉඳලා බුදුහාමුදුරුව ධර්මයේ දේශනා කරද්දී ඉදිරිපසින් වාඩි වෙලා ඉඳපු උදවියත් ඒ ධර්මය අවබෝධ කරගන්නේ නැතුව සතර පාගත වෙනවා. ඒකට නමුත් ඒ බුදුහාමුදුරුව දැක්කේ නැතත් ශ්‍රාවකයෙක්ගෙන් හෝ මේ ධර්මය අහගෙන නිවන් අවබෝධ කරනවා. ඉතින් ඒ වගේ මේ ඒ මොහොතේ එයාට අරමුණු වෙච්ච සිද්දට අනුව තමයි ප්‍රතිසන්දිය ලබන්නේ. ඒ ඒ ඒ ඒ උදවිය මේ යහපත් චේතනාවෙන් පහළ වුණා නම් සුගතිකාමි වෙනවා. යහපත් චේතනා පහළ වුණා නම් දුගතිකාමි වෙනවා. එහෙම ඒ විදිහට මරණය ළඟා වෙන්නත් ඒගොල්ලෝ මොකද පවක් කරලා තියෙනවද? එහෙම වෙන්න මෙහෙම කාරණා කීපයක් වෙන්න පුළුවන්.
එකක් තමයි දැන් මේ සියල්ලම කර්මයට දාන්නේ නැහැ. ඔව්. එතකොට මේ ඔය ධම්ම නියම ඉතු නියම බීජ නියම කම්ම නියම ධම්ම නියම චිත්ත නියම කියලා තියෙනවානේ. ඔය දෙක එතකොට ඔය ධම්ම නියම සහ චිත්ත නියම කියන දෙක හරිම වෙනස්. ඒ කියන්නේ දැන් අර මේ ඒක දැන් කවුරු හරි කෙනෙක් හිතෙනවා දේශ සහගත හිතක් ඇවිල්ල මොකක් හරි ආයුධයක් අරගෙන වෙඩි තියාගෙන යන. දැන් එතකොට එතන අපි හිතමුකෝ ඔතනින් ඔක්කොම අර කර්මයට සම්බන්ධ නැහැ. නමුත් අර මනුස්සයාගේ හිතේ වෙනස් වීමට ඒ අකු අර හිතේ වෙනස් වීම නිසා ඇති වුණු අර විපාකේ අර ටික යටත්. ඒක හරියට අර පහන තෙල් ඉවර වෙලා නිවෙනවා. ඔව්. ඒ නිසා අර ඔක්කොම මේ කර්මයට කර්ම න්‍යායෙම නිවෙනවා. ඔව්. ඒක අර ඇත්තටම මේ හේතුඵලයේ විදිහටයි දකින්න ඕන. හොඳයි. බොහොම ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් හැමදෙනාම විහාරස්ථානයට පැමුණුනේ මේ ධර්මය අපි සාකච්ඡා කරන්න ඕන දැන කියා ගන්න ඕන. ඒ ධර්මයේ දැන ගැනීම ඔබ අපි හැමදෙනාටම යහපත පිණිස පවතින කියන අදහස ඇති කරගෙනයි විහාරස්ථානයට ඒක රාසි වුනේ. අපි ඉතින් අපිට පුළුවන් විදිහෙන් පුළුවන් ශක්තිය යොදාගෙන සිහිය නුවණ පවත්වමින් අපි ඒ සද්ධර්මය සාකච්ඡා කළා. දේයාදී වශයෙන් පළමුවෙන්ම පංචශීලයේ පීඨිය බුද්ධ වන්දනා සිද්ධ කළා. ගිලම්පස පූජාව පැවැත්තුවා. ඒ වගේම සද්ධර්ම සාකච්ඡාව කළා. සද්ධර්මයේ ශ්‍රවණය කළා. මේ ආදී වශයෙන් අප හැම දිනා විසින්ම මේ ලෝකයේ මේ වෙලාව වෙනකොටත් බොහෝ දෙනෙක් මේ අවිද්‍යාව තුළ ඇලෙමින් ගැටෙමින් වාසය කරනවා. අන්න එහෙම ගැටෙන ඇලෙන ලෝකයක් ජීවත් වෙන අපි ඒ ඇලීම ගැටීම දුරු කරන සද්ධර්මයකට ඇහුම්කන් දුන්නා. එතකොට අපේ සිත කය වචනය කියන තුන්දර එවැනි වූ දහම් මගක පවත්වන්නට යෙදුණා. ඒ ආදී වශයෙන් මේ අපි හැම දෙනාම එකට ඒක රාසි වෙලා මේ කෙටි කාලය තුල සිදු කළා වූ මේ මහා කුසලය පින් කැමැති සියලු දේවරුන් දනුමෝදන් වෙත්වා අනුමෝදන්ව මේ අසිරිමත් බුද්ධ ශාසනය තව බොහෝ දිනකට ජීවිත අවබෝධය ලබා ගැනීම සඳහා බොහෝ කාලයක් ආරක්ෂා කරත්වා රැකදෙත්වා මේ උතුම් පින් අනුමෝදන් වන සියලු දෙවිවරු ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් නිවලින් සැනසෙත්වා. ඒ වගේම අප හැම දිනා නම්ින්ම මිය පරලෝ ගියා වූ සියලුම ඥාතීනුත් මේ පහුගිය දවසක සිදු වූ ව්‍යසනයෙන් යම් පිරිසක් මිය පරලෝ ගියාද සසරේ දුක් ඇති ස්ථාන උප්පත්තිය ලබා සිටීද ඒ සියලු මියගිය ඥාතීනුත් මේ කළා වූ පින් අනුමෝදන් වෙත්වා අනුමෝදන්ව සසරේ දුකක නඟින් අත්මිදෙත්වා සැපේකටම පැමිණෙත්වා අවසන උතුම් වූ නිවනින් සැනසෙත්වා කියන අදහස් පෙරමුණු කරගෙන අප කළ පින් බල මහිමෙන් දෙවියන්ටද මියගේ ඥාතීන්ටද සියලු යහපත සැලසෙත්වා කියන කරුණාව මූලික කරගෙන අප කළ පින් අනුමෝදන් කරමු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහින්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහින්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහින්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදා. ඉදං මෝ ඥාතීනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ. ඉදං මෝ ඥාතීනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ. ඉදං මෝ ඥාතීනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ. ඉවගේම අපෝ මේ මනුෂ්‍ය ලෝකයක හැදූ වැඩූ දෙමව්පියන්ටත් ගුරුහරුකම් ලබා දුණු ගුරුවරු ආදී හැම දිනාටමත් මේ සිදු කළා වූ උතුම් කුසලයේ බලයෙන් සියලු යහපතම සැලසෙත්වා.
ඒවගේම ඔබ අප හැම දෙනාටත් ඒ බුදුවරු පසේ බුදුවරු මහරහතන් වහන්සේලා අවබෝධ කළා වූ ඒ ජාති ජරා ව්‍යාධි මරණ කියන මේ ධර්මයන්ගෙන් තොර වූ ඒ උතුම් නිර්වාණ ධර්මය අවබෝධ කරගන්නට සාක්ෂාත් කරගන්නට සිත් සතන් පාදවාගෙන ගෞතම බුද්ධ ශාසනයේ මිනිස්කයක් දරාගෙන මේ සිදු කළා වූ සද්ධර්ම ශ්‍රවණමේ පින සද්ධර්මයේ දේශනා කළ පින සාකච්ඡා කළ පින ඔබ අප හැම දිනාටම චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධයේ පිණිසම පාරමිතාවක් මෙත්වා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරමු. සාදු සාදු සාදු. සබ්බ පාපස්ස අකරණං කුසලස්ස උපසම්පදා සචිත පරියෝදපනං ඒතං බුද්ධාන සාසනං අභිවාදන සීලිස නිචං බුද්ධා ප්‍රචායින චත්තාරෝ ධම්මා වඩ්ඩං තියායුවන්නෝ සුකම් බලං ආයුරාරෝග්‍ය සම්පත්ති සග්ග සම්පත්ති මේවච අතෝ නිබ්බාන සම්පත්ති එමිනාතේ සමිජ්ජතු. දුල්ලබේන මයාලත්තම් පන්දිතුම් පසිකුණ සාරි පුත්තාදි තේරානම් ආගතම් පරිපාටිය සද්ධා සීල දයාවා සම්පදන්තම් පනමාව ඕකාස වන්නාමයි ඕකාස දාරතේ කතන්තබ්බන් පරාතම් අමතමේ බන්ති ඕකාස කමුලි බන්ති Come on, Mr. Buddy.